තෙරුවන් සරණයි. ඔබ මේ සවන් දීමට සූදානම් වන්නේ පූජ්‍යපාද අලව්වේ අනෝමදස්සි ස්වාමීන් වහන්සේ සමග ශ්‍රාවක පිරිසක් පැවැත්වූ පෞද්ගලික සාකච්ඡාවක පටිගත කිරීමකටය. මෙය පෞද්ගලිකව පැවැත්වූ සාකච්ඡාවක් වුවද එහි සාකච්ඡාවට ධර්ම කරුණු ධර්මය සොයන බොහෝ දෙනාට ප්‍රයෝජනවත් වේ යන අදහසින් අන්තර්ජාලයට මුදා හැරින. එම නිසා මෙහි පටිගත කිරීමේ ගුණාත්මක භාවය ඇතුළු අනෙකුත් නොවැදගත් කරුණු සඳහා අවධානය යොමු නොකර සූත්‍රයට හා විනයට ගලපා බලා ධර්ම කරුණු පමණක් උකහා ගැනීමට උත්සාහවත් වන ලෙස මෙත් සිතින් සිහිපත් කරමු. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සියලු දෙනාටම. අදත් අපි උඩ දවසකින් ධර්ම සාකච්ඡාවක් කරන්න අදහස් කළා. බුදුරජාණන් වහන්සේගේ ධර්මය දැන් අපි ගොඩාක් කතා කරලා තියෙනවා. ඊළඟට කතා කරාට සමහර වෙලාවට අපි මං හිතන්නේ මේ මෑත කාලේ ගොඩාක් කතා කරන්න තිබුණා නැමීම පිළිබඳ. ඒ කියන්නේ ධර්මයේ ඉගෙන ගන්න තමන්ගේ කාරණාවෙන් තොරව අසාමාන්‍ය නැමීමක් තියෙන්න ඕන කියන එක. අද මේකට මට තව පුංචි කාරණාවක් කියන්න හිතුණා. බුදුරජාන් වහන්සේ බුදුරුන්ට ආවේනික වූ ධර්මය සාමුක්කාංශික දේශනේ. ඒ කියන්නේ දැන් ශ්‍රාවකයා පවා ඉදිරිපත් කරන්නේ බුදුරුන්ට ආවේනික ධර්මයනේ. ඒ කියන්නේ නිවීමට හේතු වෙන ධර්මයේ, සක්කාය නිරෝධයට හේතු වෙන ධර්මයේ, යෝනිසු මනසිකාරි උපදින ධර්මයේ, අත්ුපරික්කණී උපදින ධර්මයේ, ආර්ය මාර්ගයේ උපදින ධර්මයේ. එතකොට මේකේ චතුරාර්ය සත්‍ය කියලා කියන්නේ ආර්ය මාර්ගයේ තියෙන පළවෙනි මංගය වෙන සම්මාදිට්ඨියනේ. එතකොට එහෙනම් මේ චතුරාර්ය සත්‍ය ධර්මය ගැන කතා කරනවා කියන්නේ ආර්ය මාර්ගයේ උපදින මූලික කාරණා වන ධිට්ඨිය ගැන කතා කරන්නේ. ඉතින් මේ කතාවට යෙදෙන්න කලින් බුදුරජාන් වහන්සේ අනුපිළිවෙල කතාවක් කරලා හිත කර්මන්නේ මෘදු ඍජු කරනවා, විනිවරණ කරනවා, හරියට පිරිසුදු වස්ත්‍රයක් බවට පත් කරනවා, වස්ත්‍රයක් වගේ කියලා බුදුරණස් උපමාවකින් පැහැදිලි කරනවා. එවැනි හිතක් අර නැමීමක් ඇති කරනවා. ඒ කියන්නේ දාන කතා, සීල කතා, සග්ග කතා, කාමානං ආදීන, නෙක්ඛම්ම ගානසත, උකාර සංකීලයේ සංකේන, මෙන්න මේ අනුපිළිල කතාවෙන් ඒ මෘදු කර්මන්නේ විනිවරණ බවට පත් කරලා තමයි මේ ඊතරවන මාර්ගය වූ ධර්මයේ පැහැදිලි කරන්නේ. තොරණං ඒ ස්වභාවයක් ඇති වෙලා තියෙන්නට ඕනේ. මේ විදිය කටයුත්ත කරනකොට කුමක්ද සිදු වෙන්නේ? සිදු වෙන දේ තමයි දැන් දාන කතා, සීල කතා, සග්ග කතා මේ කරුණු ඔක්කොම කතා කරනකොට අර ලෝකයේ තියෙන ලෝකයේ කියන්නේ මොකද්ද? තම තමන්ගේ ලෝකයේ තියෙන ආදීනවය, අනර්ථය, නිස්සාරත්වය ඉස්මතු කරලා ගන්නවා. ඒ නිසාරත්වය ඉස්මතු කරලා ගන්නවා. එතකොට ඒ විතරක් නෙමෙයි සම්පූර්ණයෙන්ම ජීවිතේ තමන්ගේ ලෝකයේ කියන කාරණාවේ තියෙන අසාර භාවයේ නිසාරත්වයේ ඉස්මතු කරලා ගන්නවා. ඒ ඉස්මතු කරලා ගන්නේ තව කෙනෙක්ගේ කාරණාවක් එක්ක. ඒ කියන්නේ ඒ කෙනා එහෙනම් කුමක් කියන කෙනෙක් නිසාද නිසාර භවක් මුළු ජීවිතේම දෙන්නේ? සත්‍ය කියන කෙනෙක් නිසා. හැබැයි ජීවිතේ නිසාරයි නම් ජීවිතේ කියන කාරණාව අපි ගත්තොත් එහෙම මේ ජීවිතය කියන්නේ මේ ගිහි ගෙදර ජීවත් වෙනවා කියන එක නෙමෙයි, අපි අධ්‍යක්ෂ ලෝකය කියන එක හිතන එකත් එක්කම. එතකොට මෙන්න මේකේ නිසාරත්වය ඉස්මතු වෙනකොට තව කෙනෙක් කියන කාරණාව එක්ක ඒ කෙනා කියන්න යන කාරණාව අපේ නිසාර වූ ජීවිතයට ගැලපෙන එකක් වෙන්න බෑනේ. අපේ තම තමන්ගේ ලෝකය කියන නිස්සාර වූ බවක් නම් ප්‍රකට වෙන්නේ ඒ නිස්සාරත්වයට හම්බ වෙන දෙයක් නම් ඒ කෙනා කියන්නේ එහෙනම් ජීවිතේ නිස්සාර නැහැ. එහෙනම් මේක හොඳයි, මේක හරි. එහෙනම් ඒ කියන කෙනා පෙන්නන කාරණාව එහෙනම් අර කතා කරන තැනදී අර නිස්සාරත්වයක් කියන එක අපි තුල ඉස්මතු වෙලා කියන කෙනා කියන එක සත්‍යයක්. හැබැයි එතකොට සත්‍යයට ඒ කරුණු එක්කම ඉස්මතු වෙලා එන මොකද්ද? ගැඹුරු බව.
අර කරුණු ඔක්කොම දුද්දස දුරන බෝධ අතක්කාවචර සන්තපණීත නිපුන පඬිත වේදනීය කියන ඒ සියල්ලක්ම ඉස්මතු වෙන්නේ ඇයි අර සත්‍ය පෙන්නන කෙනෙක් තමන්ගේ ජීවිතයේ තියෙන මේ නිස්සාර භාවය ඉස්මතු කරලා කතා කරනකොට අර ගැඹුරු ධර්මය අර අර කාරණාවලින් යුක්ත දෙයට අන්න මොකද වෙන්නේ හරියට මේ කාරණා ඉස්මතු වෙද්දී නැමිනෝ එතකොට තමන්ගේ අද්දකීන් ලෝකේ කියන්නේ හිතන එක විශේෂයෙන් තේරුම් ගන්න හිතන එක කියන්නේ කාමයේ නෙමෙයි දැන් කාමයන් ආදිරු කලින් කතා කරලා ඊළඟට ඕකාර සංකීර්ණයක් කතා කරනවානේ හිතන එක ප්‍රධාන වශයෙන් ගත්තොත් එහෙම ඒකේ තියෙන නිස්සාර භව යොමු වීමත් එක්ක අතින්න දැමිනවා අන්නේ නැමීමත් එක්ක තමයි මේ ගැඹුරු ධර්මය අහන්නේ අර ආර්ය මාර්ගයේ සක්කා නිරෝධ මාර්ගයේ ප්‍රකට වෙන ගැඹුරු ධර්මය අහන්නේ එහෙම නැතුනොත් එහෙම අපි සද්දම්ම සද්දම් සම්මත නියම සූත්‍රල කතා කරා අර කරුණු දෙකක් ඒ තමයි කෙනෙක් ධර්මය අහනවා නම් එකක් තියෙනවා තමන්ගේ මට්ටමත් එක්ක දැන් ඒක අපි සද්දම් අධිමානය කියන කාරණාවත් එක්ක කතා කරානේ අනිත් එක තමයි අහන්න යමු වෙනකොට හීනමානේ හීනත්වය කියන එක එතකොට ගරහණ එක තමන්ට සහ තමන්ට හරි කියලා හම්බෙන එක ඔන්න ඔය දෙක යෙදෙන්නේ කුමක් එක්කද හොඳට හිතලා බලන්න දැන් බුදුරණවහන්සේ පෙන්නනවානේ පින්වතුනි ඕකාර අභ්‍යන්තරයේ තියෙන කෙලෙස් වල අපිරිසිදු භාවය පෙන්නනවානේ දැන් මේ අපිරිසිදු භාවය කියන්නේ මේ රාගය කාමයේ කියන එක විතරක් හිතන්න එපා මොකද ඒක කාමයන්ගේ ආදීනව කතා කරද්දී ඒක කතා වුණා ඊට වඩා සියුම් මේවා ඇතුළේ අපි තුල යෙදින කාරණු ඒකේදී ප්‍රධාන කාරණාවක් හැටියට ගත්තොත් මාන තුනක් තියෙනවානේ සෙය්‍යමාන හදිස්සමාන හීනමාන කියලා දැන් සෙය්‍යමාන කියන එක නම් යමු වුණා නම් අහන්නේ නැහෙනේ කොහොමත් ඒ කියන්නේ එහෙනම් අහන්නේ අඩුපාඩු හොයන්න ඒ කියන්නේ තමන් හරි කියන මට්ටම ඉඳලා ඉතල දැන් මේ අහන පිරිසෙක් ගතට පස්සේ ඒ විදිහට හණ්ඩේ දෙන්න යමු වෙන්නේ නැහෙනේ කිසි කෙනෙක් අඩුපාඩු හොයන්න අහනවා නම් අන්න එතන තමන් දන්නවා කියන තැන ඉඳලා තමන් ඉහළයි අහන එක පහළයි ඊළඟට බලන්නකෝ සදිසමාන සහ හීනමාන සදිස සමානයි. දැන් ඒ කියන්නේ මොකද? තමන්ගේ දේයත් එක්ක ගන්න කාරණාව. තමන්ගේ අද්දකීන් ලෝකයත් එක්ක ඒ ගැනීමක් එක්ක නේද අහන්නේ. හීනමාන අයියෝ බෑ. මේක මේ අමාරුයි. මේක බෑ. දැන් හීනමානෙත් එක්ක අහන්නේ. මොන මානයක් තිබ්බත් නැමිලා නෑ. ඇයි? ඒ මැන්න නේද? අපිව මොකක් හරි එකකින් අපි දාගත්තා. අපිව දාගත්ත නිසා අපට නිස්සාර බව නෙවෙයි හම්බුනේ. දැන් අපි ගමුකෝ හීනමානේ. නිස්සාර බව කියන එක හම්බුණා නම් එතන යෙදීමක් වෙදෙන්නේ නැහනේ. අර කියන කාරණාවට යමු වෙන්නේ. හීන හරිය දෙන්නේ මම පහත්ුනේ හොඳ මට්ටමක. අර කියන එකට වඩා මම පහත්. ඒක නිසා මේක දැන් ඒක බහැගන්නේ ඇයි හොඳ නිසානේ. අන්න නැමීමක් යෙදෙනවා අඩුයි. එතකොට ඒ විදිහේ මොනවා හරි කෝණයකින් අපි හීනමානෙන් හරි සදිසමානෙන් හරි දැන් අර සම්මත නියම සූත්‍රලත් පැහැදිලි කරන ඔය දෙක කතා කරනවානේ යම් වෙන විදිහකට. ඔන්න ඕකත් එක්ක අහනවා නම් ඒ රබුද කරන්න බෑ කියලා කියනවා. ඇයි ඒ අහන ක්‍රමීම වැරදි. අහන ක්‍රමේ වැරදි නිසා මොකද වෙන්නේ? කොච්චර ඇහුවත් ඒ කාරණාවનો චින්තනීය මෙහෙ වෙන්නේ නැහැ නේ. යෝනිසු මනසිකාරය උපදින්නේ නැහැ නේ. අර අත්ුපදික්කනේ යෙදෙන්නේ නැහනේ අනිත්‍ය සම්මර්සණය යෙදෙන්නේ නැහැ අනිත්‍ය සම්මර්සණය කියන කාරණා යෙදෙන්නේ එහෙනම් අර මේ අපේ වර්ධනය වෙලා මදි දැන් එහෙම අහනකොට තමයි අර මේ අපි ධර්මයේ කෑලි ගන්න එක ඒ කියන්නේ අපේ පැත්තත් එක්ක එතන සදිසමානියත් එක්ක ඉන්නේ අර අපේ තමන් සමානයි කියන්නේ අපිට තේරෙන විදිහ කෑලි ගන්න හැම වෙලෙම අපට තේරෙන විදිහ කෑලි ගන්නවා එතකොට මේ කෑලි ගැනීමත් එක්ක මොකද වෙන්නේ එතකොට අපට අර නිකන් එක හරි වගේ අපේ ලෝකෙට හරි එක අවස්ථාවකින් අපේ ලෝකෙට වඩා අපේ ලෝකෙ පහක් කියලා අනිත් අවස්ථාවේන අපේ ලෝකෙත් එක හරි කියලා පහක් කියලා එනකොට හිතන්න පෙළඹෙන්නේ නැහැ හරි කියලා එනකොට හිතන්න පෙළඹෙන්නේ නැහැ දෙකෙම වෙන්නේ නැහැ සද්දස සෙය්‍යමාන කියනකොට ඉතින් කොහොමත් මේ දෙන්නේ නැහැ නේ ඒකේ අකුසල් මට්ටම වැඩි නේ එතකොට අපි මෙන්න මේ විදිහට නැම්මක් යෙදෙන්න අපි කියනම් කොච්චර අපි තුල තමන්ගේ කියන පැත්ත අයින් වෙනට ඕනද
එහෙම නොවුනොත් පින්වතුනි අපි විවිධ විදිහට කරුණු ගණ දැන් මම හිතන්නේ අර මේ එදා අර සම්මාදිට්ඨිය මොකද චූලරාවල සූත්‍රය කරපු දවසේ අර සම්මාදිට්ඨියට අනුග්‍රහ ලබන්න ඕනේ කියලා අනුග්‍රහ සූත්‍රයක් ඉදිරිපත් කරාන එක්කනේ ධර්ම සාකච්ඡා එක්ක. එතකොට දැන් එතනදී ඒකෙදී පැහැදිලි වෙන්නේ සම්මාදිට්ඨිය අනුග්‍රහ ලබන්න ඕන කරුණු පහක් මිසක් සම්මාදිට්ඨිය ඇති වෙන්න ඕන කරුණු පහක් කියන එක නෙමෙයි. දැන් අනුග්‍රහ ලබන්න දැන් අනුග්‍රහ ලබන්න යම් කාරණාවක් තියෙන්න ඕනේනේ. එතකොට ඒක නැතුව මොකකටද අනුග්‍රහ කරන්නේ? ඇති වෙන්න හේතුවයි අනුග්‍රහ ලබන්න හේතුව කියන්නේ දෙකක්. එක ඒ දැන් අපි අර වැරදි විදිහට ගත්තොත් එහෙම අපේ පැත්ත තහවුරු කරගන්න අර නැම්ම නැති නැමීම නැතිකමත් එක්ක අපි ඕන විදිහට ධර්ම ඉගෙන ගන්න. එතකොට වෙන්නේ මොකක්ද? ඒකත් එක්ක සිදුවෙන කාරණාව තමයි අර මේ සද්ධම්ම අධිමානයකටපත් වෙලා මේ ධර්මයේ අතුරුදහන් වෙනවා මේ ප්‍රතිපදාවත් එක්ක අතුරුදහන් වෙනවා. ඉතින් ඒක නිසා අපි හොඳට හිතන්න ඕනේ, හොඳට තේරුම් ගන්නට ඕනේ මේ බුදුරණවහන්සේගේ ධර්මයට යොමු වෙනකොට අපි කොහොමනම් ඒකට නැමීමක් අපි තුල ඇති වෙන්නට ඕනේද? දැන් අපි මොනවා හරි ක්‍රමයකට අපි ජීවිතයත් එක්ක ගැළපෙන දෙයක් අපි හිතන ක්‍රමයට, ඒ කියන්නේ ඒ මොකද්ද ජීවිතය කියන්නේ? හිතන ක්‍රමයේනේ. හිතන ක්‍රමයේ හරියනවා කියන්නේ සම්මර්සණය වෙන්නේ මොකද්ද? සම්මර්සණය වෙන්නේ නිත්‍ය. හිතන ක්‍රමයේ හරි බව හම්බුණා කියන කාරණාව තුලින්ම හරි දෙයක්නේ. ඒ කියන්නේ වැදගත් ලැබුණා කියන කාරණානේ. ඒ කියන්නේ සම්මර්සණය වෙන විදිය නිත්‍ය, අත්, සුඛ, නිබාරද? නෑ නෑ, නිබාර නෙමෙයි. සක්කාය නිරෝධයක්ද? නෑ, සක්කාය නිරෝධයක් නෙමෙයි. එතකොට සම්මර්සණය වෙන විදිය වැරදි. සම්මර්සණය වෙන විදිය අනිත්‍ය, දුක්ඛ, අනත්ත්, නිබ්බාන වශයෙන් සම්මර්සණය, සක්කා නිරෝධ වශයෙන් සම්මර්සණය වෙන්නේ ඒ විදිහට තමන් හිතන ක්‍රමේ හරි කියලා ලැබීමක් එක්ක නෙමෙයි. එහෙම නොවන සම්මර්සණයයි අනිත්‍ය සම්මර්සණය කියන්නේ. ඒකට තමයි අර සම්පූර්ණයෙන්ම නැමීමක් අවශ්‍ය වෙන්නේ. ඉතින් ඒ විදිහට අපි ඒ බුදුරණවහන්සේගේ මොන ධර්මයේද සක්කා නිරෝධ ධර්මයට අහන්න යොමු වෙනට ඕනේ අර චතුරාර්ය සත්‍ය නිශ්චිත නැත්නම් ලෝකෝත්තර ධිට්ඨිය ඉස්මතු වෙන, ලෝකෝත්තර මග ඉස්මතු වෙන ඒ ධර්මය අහන්න. එහෙම නොවුනොත් එහෙම කොච්චර ඇහුවත් අර යෝනිසමනසිකාරයක් නූපදින්නේ අන්න ඒක නිසා. ඒක අපි හොඳට මතක තියාගන්නට ඕනේ. මේක පුන පුනාම පැහැදිලි කරලා පෙන්නනවා. ඉතින් ඒක අපි අර මූලික දේ අපි ඇති කරගන්න අපි හැම වෙලෙම හොඳට හිතලා බලන්නට ඕනේ ජීවිතය කියන කාරණා. දැන් සාමුක්ඛංශික දේශනාවක් කරන්න අපට කෙනෙකුට හැකියාවක් ලැබෙන්නේ නැහෙනේ, බුද්ධ ඥානිය නැහෙනේ කෙනෙකුට. නමුත් බුදුරණවහන්සේ අර පෙන්නනවානේ මේ මේරීම සඳහා මෙගිය ස්වාමීන් වහන්සේට කරුණ කිහිපය. කල්යාණ මිත්‍ර ඇසුරන කල්යාණ මිත්‍රට නැමීම සම්පවංකය. ඔක එක කාරණාවක්. ඊළඟට ආරාධ්‍ය විරිය. ඊළඟට මේ රස කතාව. ඊළඟට ශික්ෂාව හික්මීම. ඊළඟට අන උද්‍යත්තගාමී ප්‍රඥා. දැන් ඒක ඇති කරගන්න. ඒතර බලන්න මේ හැම එකක්ම එක ඉදලා තියෙන්නේ. ඒකෙන් තමයි මෝරන්නේ. පළවෙනි එකම අර කල්‍යාණ මිත්‍රක් නැමෙයි. ඒතර දැන් මේ පළවෙනි එකේ ඉඳලා නිවන මෝරණ කරන අවසාන එක තමයි උද්‍යත්තගාමී ප්‍රඥාව තියෙන්නේ. එතකොට මේ මෙන්න මේ මෝරන්න ඕන කරුණු තමයි ඇති කරගන්න උත්සාහ කරන්න ඕනේ ඇත්තේ. ජීවිතයේ යෙදෙන තැනදී මේක අපි තුලින්ම ඉස්මතු වෙන්නට ඕනේ. ඒ කියන්නේ අපි යම් කිසි විදිහකට කල්යාණ මිත්‍රයෙක්ගෙන් යමක් අහනකොට ජීවිතයේ සාමාන්‍ය දේදී පවා අපට අර නැමීම උප්පරිම යෙදලා තියෙන්නට ඕනේ. නැමීම ඒ කියන්නේ තමන්ගේ සංකල්පයන්ට ඉඩක් එදෙන්නේ නැතුව කියන කර අපි සාමාන්‍ය ජීවිතයේ අනිත් අයගේ සාමාන්‍ය එකක් පවා දෙය කියන දේ තේරුම් ගන්න අහන්න අපේ දෙයක් කතා කරන්න තු හොඳට නැමීමක් තියෙන්නට ඕනේනේ. කියන්නේ යා කියන කාරණා හරියට තේරුම් ගන්න. අන්න ඒක අපි හුරු කර ගන්නට ඕනේ. එහෙනම් කල්යාණ මිත්‍රයෙක් උප්පරිම තියෙනට ඕනේ ධර්මයේත් එක්ක යනකොට. අන්න එහිම මේරීමක් ඉස්මතු වෙන තැනදී තමයි අර බුදුරණවහන්සේ පෙන්වන සාමුක්ඛංශික දේශනාවක් මේ එක අර මේ චින්තනීය මෙහෙවන්න පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් ඒක නිසා තමයි අපි පුන පුනා පැහැදිලි කරලා පෙන්වන්නේ දැන් සාමුක්ඛංශික දේශනාව ඉස්මතු වෙලා ඒකට අනුව යෝනිසමනසිකාරයක් ඉපදිනවා කියලා කියන කාරණාව තුලම මාර්ගය ඉපදුනා කියන එකනේ. ඒතර මාර්ගය ඉපදෙන්න අර මේරීම තියෙන්න ඕනේ. හැබැයි
මේක අවස්ථා සම්බන්ධයෙන්ම ගන්න එපා. ඊළඟට ආයේ මේරුණාට පස්සේ කියලා අපි දැන් අර රාහුල ස්වාමීන් වහන්සේට එහෙම කිව්වනේ කියලා. අපි දැන් අවස්ථා සම්බන්ධයක් ගන්න යනවා. එතකොට දැන් ඒ පෙන්නන්නේ ලෝකේ ජීවත් වෙන කාරණාව එක්කෙනෙක් ගන්නෙ. ඒ නිසා අවස්ථා සම්බන්ධයක් ගන්න එපා මාර්ගයත් එක්ක කතා කරනකොට. ඊළඟට තමයි අපි දැන් අපට දන්නේ නැහෙනේ මේරෙනව නැහැ කියන කාරණාව. දැන් අපට ඉගෙන ගන්න ක්‍රමයක් තියෙනවනේ ධර්මයේ. අපි ඒක පුන පුනා පැහැදිලි කරනවනේ. දැන් ditthiya suppati vidda una pamanimma yonisumansikari ipadima වෙන්නේ නැහෙනේ හැමෝටම. බොහෝ වෙලාවට ඉන සම්භාවිත හරියට වුණාම වෙන ස්වභාවය තමයි ඉස්මතු වෙන්නේ. හැබැයි සෝතනස සූත්‍රය පැහැදිලි කරනවනේ ඊළඟ ජීවිතෙත් වෙන අවස්ථාව. හැබැයි ditthiya suppati vidda හරියට වුණාට පස්සේ එහෙනම් අපට ඒ කාර්යය කිරීම සඳහා ditthiya suppati vidda වීම සඳහා ඒ කියන්නේ සුතයේ තියෙන අංග පහ ඇති කර ගැනීම සඳහා අර මූලික වූ නිවීමට මෝරණ්ඩ වන කාරණාව කියන කල්‍යාණ මිත්‍රයන්ට නැමීම කියන එක ඉස්මතු විය යුතුද නැද්ද? ඉස්මතු වෙන්නට ඕනේ. ඒකත් එක්කනේ ඒ කියන කාරණාව අර කීටාගිරි සුත්‍රයේ තියෙන ක්‍රමයට අහන්න යමු වෙලා ඒ විචක්ෂණ සීලීභාවය එන්නේ. ඔන්න ඔය දේ අපි පුන පුනා කියන්නේ ඕක තමයි පටන් ගන්න මූලික වෙන තැන. ඒක තමයි යන්න තියෙන්නේ. ඉතින් අද මම ඔබට පැහැදිලි කරන්න සාකච්ඡාවට ගන්න අදහස් කරේ අපි මේ දවස් ටිකේම කතා කරමින් ආපු මේ පටිසමුප්පාදය කියන කාරණාවත් එක්ක අපි කතා කරා ගියේ සැරේ නිරෝධය පැත්ත ගිය සාකච්ඡාවේදී. ඒ කියන්නේ අවිද්‍යා නිරෝධෝ සංඛාර නිරෝධා කියන කාරණාවයි කතා කරන්න යෙදුණා. ඉතින් අද මම කතා කරන අදහස් කරේ සංඛාර නිරෝධෝ විඤ්ඤාණ නිරෝධා කියන කාරණාව. දැන් පටිසමුප්පාදයේ හැටියට අරණියායත් එක්ක කතා කරනකොට ඉමස්මින් සති ඉදං හෝති ඉමස් උප්පාද ඉදං උප්පජ්ජති කියන එකත් ඉමස්මින් අසති ඉදං නිරෝධ ඉමස්මින් අසති ඉදං නහෝති ඉමස් නිරෝධ ඉදං නිරුජ්ජති කියන මෙන්න මේ කාරණාවත් එක්ක පැහැදිලි වෙනවනේ දෙක වෙන්කරන එකක් නෙවෙයි කියන එක. හැබැයි දැන් මේක විචක්ෂණශීලී බවක් යොමු වෙන්නට අනිවාර්ය නිරෝධයේ පැත්තක් විචක්ෂණය කරන්න වෙනවනේ. සමුදේ පැත්ත විචක්ෂණයක් උපපරීක්ෂණයක් කියදෙනවා. නිරෝධයේ පැත්තත් ඒ විදිහටම උපපරීක්ෂණයක් කියදෙනවා. අර පරිමාසන සූත්‍රය හැමත් පැහැදිලි වෙන්නේ. එහෙනම් අපි අනිවාර්යෙන් මේ විමසීමක් කරන්න වෙනවා නිරෝධයේ පැත්ත කියන කාරණාව. හැබැයි සමුදේ පැත්ත කියන මේ කියන්නේ හට ගැනීම කියන කාරණාව විමසීමකට ඉඩක් නැතුව කවදාවත් නිරෝධයේ පැත්තක් විමසන්න බෑ. අපි දැන් හට ගැනීම පැත්ත නැත්නම් පටිසමුප්පාදය කියන මේ හේතුඵල ධම කියන මේ හට ගැනීම පැත්ත අපි මම හිතන්නේ සාකච්ඡා 34ක්ද කොහෙද මුළුල්ලේ සාකච්ඡා කරන්නේ. ඉතින් අද මම මේ පැහැදිලි කරමින් යන්නේ ගිය සාකච්ඡාවේ ඉඳලා මේ නිරෝධයේ පැත්ත ඒ විමසීමට අපි කරුණු කොහොමද ගන්නෙ අර සමුදේ පැත්ත විමසූපු තැනත් එක. එතන මට හිතෙනවා මේ සංඛාර නිරෝධ විඥාන නිරෝධානි. දැන් අපි හොඳට හිතලා බලන්න. දැන් මේක ගන්නකොට අපි මේ පරියායයට ගැලපෙන පරියායවල් ගත යුතුයි මිසක් මේක මේ විදිහට නැතුව වෙන වෙන හැම එකක්ම තියෙන හැම කරුණක්ම ගත යුතු නැහැ. මොකද ඒක තියෙන ඒ ඉස්මතු වීමට තවත් හිතන්න ඕන කා. ඒ කියන්නේ හිතන්න පැත්තක්. හිතන්න පැත්ත එතනින් හිතන්නට ඕනේ මේ හිතන කාරණාව තව දියුණු කරගන්නට. මෙතන ගලපීමට නෙමෙයි. නමුත් අපි හිතලා බලනකොට ඒ ගලපන්න බැරි බව කියන එක මම තේරුම් කරලා පෙන්නන්නම්කෝ. දැන් අපි දන්නවනේ සාමාන්‍ය මදුපින්ඩික සෝද චක්කුංච පටිච්ච රූපච උපපච්ච චක්කු විඥානං කියලානේ පැහැදිලි කරන්නේ. දැන් මෙතනත් මේ විඥානේ පැහැදිලි කරන්නේ මොකක් එක්කද? චක්කු විඥානාදී මේ කියන්නේ මේ පටිසම්පා ධර්මයේ හැටියට කතා කරපු ඒ විඥානිය කතා කරන්නේ චක්කු විඥානාදී විඥාන කාය හයනේ. හැබැයි දැන් මදුපින්ඩික සූත්‍රයේ කතා කරොත් එහෙනම් චක්කු විඥානයේ කියන කාරණාව කතා කරන්නේ චක්කුංච පටිච්ච රූපේ චුප්පචක්කු විඥානං කියලා. ඒතොර අසත් රූපත් ඇතිකල්ය ඇසේ විඥාන. දැන් හැබැයි දැන් මේ පරියායක බලනකොට පටිසමුප්පාදයේ මේ පරියායක බලනකොට අවිජ්ජාපච්චය සංඛාර සංඛාරපච්චය විඥාන විඥානපච්චය නාමරූපච්ච සලායතන. එතකොට එහෙනම් අපට තියෙනවා මේකේ මේ එතන කියන කාරණාවයි මෙතන කියන කාරණාවයි ගලපන්න බැරි බවක්ම තියෙනවා. අනිත් එක සලායතන කියන කාරණාවයි ඉස්මතු කරන්නේ චක්ඛායතනේ සෝතායතනේ ආදි වශයෙන්. නමුත් දැන් මෙතන බදුපින්ඩික සූත්‍රය පැහැදිලි කරන්නේ චක්කුංච පටිච්ච රූපේච කියලා. ඒක නිසා අපි හොඳට තේරුම් ගන්නට ඕනේ මේ යම් කාරණාවක් දෙනකොට ඒකේ හිතන්න ඕනේ විදිය. හැබැයි දැන් මෙතනදී දැන් හොඳට තේරුම් ගන්න දැන් මේ මදුපින්ඩික සූත්‍රය කතා කරනකොටත් බුදුරජාණන් වහන්සේ අර ප්‍රපංච සංඥා සංඛා කතාවක්නේ කතා කරන්නේ. ප්‍රපංච සංඥා සංඛාව නිරුද්ධ වුණා නම් අර එතනින්ම මොකද වෙන්නේ? අර මේ අනුසය ධර්ම ඉක්ම වෙනවා කියනවා. එතන ප්‍රපංච සංඥා සංඛා ඉක්මවීමක් පිළිබඳව කතා කරන තැන තමයි මහකච්චාන මහරහතන් වහන්සේ මේ පරියාය පැහැදිලි කරන්නේ. ප්‍රපංච සංඥා සංඛාව කියන්නේ මොකක්ද? ප්‍රපංච සංඥා සංඛා ඉක්මවීම කියන්නේ මොකක්ද කියන එක.
ප්‍රපඤ්ච සංඥා සංකාව ඉක්මවීම කියන කාරණා ඉස්මතු කරන්නේම අවිජ්ජා අසති මෙන්නේ චක්කුන් අසති රූපේ අසති කියන එක. එතකොට දැන් එතනදී වෙන පදනමක් දෙන්නේ නැහැනේ. මෙතන සලායතන කතාවක් කතා කරන්නෙත් නැහැ. හොඳට ඒක තේරුම් ගන්න. සලායතන කතාවක් කතා කරන්නේ නැහැ මෙතන. අනික දැන් එතන තින්න සංගති පස්සෝනේ කියන්නේ. දැන් තින්න සංගති පස්සෝ බව කතා කරනවා. සලායතන පත්‍ය පස්සම වැත්ත. අතන තින්න සංගති පස්සෝ කියමු පරියායවල් වෙනස්. ඒක හොඳට තේරුම් ගන්න. පරියායවල් වෙනස්. එතන පෙන්වන්නේ පස්සයක් නිස්මතු කරන ස්පර්ශය කියන්නේ මොකක්ද කියන කාරණාව. පස්සපච්ච වේදනා කියන එක එතන පැහැදිලි කරනවා. හරි. පස්සපච්ච වේදනා කියන එක. හැබැයි අර අසත් රූපත් කියන කාරණා දැන් ද්විතීයික සූත්‍රය ගත්තත් ඒත් එහෙමයි. අසත් රූපත් කියන කාරණාව එක්ක කතා කරනවා. එතකොට එහෙනම් දැන් හොඳට හිතලා බලන්න අපි අත්තුපාදම සූත්‍රය කතා කරා මම හිතන්නේ සලායතන සංයුත්තේ ඇස ඇතිකල්ලි රූප ඇතිකල්ලි කියන ඒ විග්‍රහයත් එක්ක පැහැදිලි කරන්නට යෙදුනා මේ අර වේදනාවන් සම්බන්ධ ළඟට සංචේතනික සූත්‍රේ කායවා බික්කහති කාය සංචේතන හේතු උපජ්ජ අජත සුඛ දුක්ඛං කියලා අර ඇතිකල්ලි ඇති බව කියන ඒ නිර්වචනයේ ඉස්මතු කරා. එතකොට ඒකෙදි අර ඒ නිර්වචනයේ දෙන්න යම් කාරණාවක් දෙන්නට ඕනනේ. හැබැයි ඒකෙදි ඒ පෙන්නන පරියාය එක්ක මොකක්ද කියලා මේ කාරණාව නෙමෙයි ඇති බව කියන කාරණා. අපි ඒක නිතරම ඉස්මතු කරලා පෙන්නවා. දැන් බලන්න මෙතන චක්කුංච පටිච්ච රූප චුප්ප චක්කු විඥානං කියනකොට එතනදී අර හොඳට මේ පැත්ත හොඳට හිතලා බැලුවොත් මේ විඥානීය කියන කාරණාවට මෙන්න මේ අසත් රූපත් හේතුවෙන් අන්න විඥානේ. එතන අසත් රූපත් ප්‍රත්‍යයෙන් චක්කුංච පටිච්ච රූපේච උප්ප චක්කු විඥාන. එතකොට ඒ කාරණා සම්බන්ධයෙන් කියලා. එතකොට දැන් මෙතනදී අර හත්පදම සූත්‍රේ කාරණාවත් එක්ක අරන් බලනකොට අතක් ඇතිකල්ලි ඔසවනෝ තියෙනවා කියන කාරණාව වගේ මෙන්න මෙතනදී අර විඥාණයට පදනමක් විඥාණයකට හේතුවක්. හැබැයි විඥාණයකට හේතුව කියනකොට මෙතන අර ඇස රූප තියෙන බව නෙමෙයි පෙන්වන්නේ. දැන් අපි සාමාන්‍යයෙන් හිතලා බලන්නකෝ දැන් ඇස රූප කියන කාරණාවක් අපිට මඤ්ඤණාවකින් හරි අපට යම් හරි වටහා ගැනීමක් එක්ක කතා කරන්න අපට ඒ යෙදීමක් ලෝකී මට්ටමින් හරි කතා කරන්න එනවනේ. දැන් මේ මදුපිණ්ඩික සූත්‍රෙම ගත්තොත් ඊළඟට පැහැදිලි කරනවා පපංච සංඥා සංකා සම්බුද්ධාචරංචි අතීතනාගත පච්චුප්පන්නේසු චක්කු විඤ්ඤායේසු රූපේසු කියලා. අන්න එතකොට කතා කරනවා ඇසින් දතීත රූප අතීතනාගත පච්චුප්පන්නේසු. එතකොට එතන කාරණාවක් ගන්න ටිකක් අර ඉඩක් තියෙනවා නිකන් කතා කරන්න ඉඩක් තියෙනවා. අන්න ඒක තතෝ නිදානම් පුරුෂ පංච. අන්න ඒක තමයි ප්‍රපංච සංඥා සංකාවට හේතුව. අන්න ඒකත් එක තමයි අර අනුසයයට ඉඳ අපි කතා කරා මං හිතන්නේ මේ ළඟදිත් මොකක් හරි සාකච්ඡාවක් හරි දේශනාවක් හරි. එතකොට අසති බවත් එක්ක මොකද වෙන්නේ? අර ප්‍රපංච සංඥා සංකාව ඉඳ නැති වෙලා අනුසය ඉක්ම වෙනවා අසති බව. එතකොට මේ සංස්කාර කියන එක ලස්සන වැදගත් ඉස්මතු වීමක්. සකස් වීම කියන එකට ලස්සන වැඩගත් ඉස්මතු වීම. හැබැයි හොඳට තේරුම් ගන්න මේ සකස් වීම කියන කාරණාව මේ ඉස්මතු වීම තනදි මේ දෙයක් ලෝකයට කතා කරන්න ඕනේනේ. කතා කරන්න ඕනකම තියෙනවා. හැබැයි කතා කරන්න ලෝකේ දෙයක් ගන්නට ඕනේ. ලෝකේ දෙයක් ගන්නවා. හැබැයි ඒ වුණාට ඒක තහවුරු වෙන විදිහට නෙමෙයි. ඒක හොඳට තේරුම් ගන්න. ඊළඟට දැන් කජ්ජනී සූත්‍රය ගත්තාම කජ්ජනී සූත්‍රේ සංකතං අபிසංකරොන්ති. ඒකට එතන සංකතං අபிසංකරොන්ති කියන කාරණා එක තමයි පැහැදිලි කරන්නේ. රූපං රූපත් තය වේදනං වේදනත් තය. එතන කිසි වෙලාවක කලින් රූපේ පස්සේ රූපේ කතාවක් නැහැ. ඉතින් ඒ කලින් රූපේ පස්සේ රූපේ කියන එක කතා කරන්න අදාළ වෙන්නේම නැහැ. රූපේ කියන නිර්වචනය රූපණීය රූපතිතිකෝ බික්කු තස්මා රූපන්ති කුච්චති කියලා වේදේතිතිකෝ තස්මා වේදනාති කුච්චති කියලා ඒ පැහැදිලි කිරීමක් එක තියෙද්දි පස්සේ වේදනාවයි ඊළඟ වේදනාවයි කියන කතා කරන්න ඉඩක් නැති වෙලා නෝනේ. එතකොට මේ සකස් වීම කියන නිර්වචනයට තමයි අර සංකාර කියලා පැහැදිලි කිරීමක් ඉස්මතු කරලා තියෙන්නේ. ඊළඟට ගන්නකො බලන්න මේ ධාතු මේ මහාත්‍යපදෝපන සූත්‍රයේ පැහැදිලි කරනවානේ අපරිබින්න වූ චක්කවත් රූපං ආපාතං ගච්ඡති වෙලවා. හැබැයි මේ ඒ වුණාට සකස් වීමක් කතා කරන්නේ නැහැ. දැන් මෙතන මේ පරියායයත් එක්ක හොඳට බලන්න. එතකොට එතන මොකක්ද පැහැදිලි කරන්නේ? ඊළඟට බලන්නකෝ දැන් අපරිභින්න චක්කවත් රූපං ආපාතං ගච්ඡති කියන කාරණාව කියන දෙක නම් හේතු වෙලා තියෙන්නේ. ඒ කතා කරන තැනදී එහෙනම් තජ්ජව සමන්නාහාර කියන්නේ කතා කරන්න කලින් එහෙනම් සකස් වෙන්නට ඕනේනේ.
මේ බලන්නකෝ මේ තජ්ජෝ සමන්නාහාරෝ කියලා නිර්වචනයක් දෙනවා. දැන් මේ තජ්ජෝ සමන්නාහාරෝ කියන කාරණාවට හොඳට හිතලා බලන්න මේ තව මොකක් හෝ සම්බන්ධයක් තියෙනවද කියලා. තව සම්බන්ධයක් කියලා කියන්නේ මේ දෙයක් පෙන්වන්න එකක්, නිර්වචනයක් දෙන්න එකක්. තජ්ජෝ සමන්. හැබැයි ඉබේ කියන කාරණාව නෙමෙයි. දැන් නැත්තම් ඉබේ කියන කාරණාවට යන්න ඉඩ තියෙනවා. ඉබේ කියන කාරණාවක් එක්ක නෙමෙයි කතා කරන්නේ. තජ්ජස්ස විඥාන සමාගස්ස පාතු භාගෝ හෝති. අතහ භූතස්ස රූපං රූපපාදනක් හන්දා සංඛාං ගච්ඡති. දැන් මෙතන පස්සයක් කතා කරන්නේත් නැහැ. ස්පර්ශයක් කතා කරන්නේත් නැහැ. විඥාන භාගස්ස පාතු භාගය කතා කරනවා. ඊළඟ රූපපාදනක් හන්දා සංඛාං ගච්ඡති කතා කරන්නේ. සාමාන්‍ය අනිත්‍ය වගේ හිම කතා කරන්නේ නැහැනේ. අනිත්‍ය වගේ කතා කරන්නේ දැන් පස්සපච්ච වේදන, පස්සපච්ච සංඥා. ඔහොමන කතා කරන්නේ. දැන් අපි ගත්තොත් පෙරේද කතා කරපු චුලරාහුලුව සූත්‍රෙත් පස්සයෙන් කතා කරන්නේ වේදනකට සංඥාගත කියලා. උපාදානක් හන්දා නිර්වචන ටිකනේ මේ කතා කරන්නේ. ඒතර උපාදානක් හන්දා නිර්වචනය කියන කාරණාවක් තමයි මෙතන පෙන්නලා තියෙන්නේ. අර විඥාන භාගස්ස පාතු භාවෝ කියලා කතා කරලා ඊළඟට පෙන්නන්නේ සතහ භූතස්ස රූපං කියන කාරණාව එක්ක. එහෙනම් සතහ භූතස්ස කියන වචනයක් වෙනම දාලා තියෙනවා. ඒ හට ගැනීමේ රූපේ වේද රූපේ රූපපාදනස්කන්ධය කියලා ගිනීමට යනවා. වේදනා වේදනා උපාදානස්කන්ධය කියලා ගිනීමට යනවා. හඳුනා ගැනීම හඳුනා ගැනීම උපාදානස්කන්ධය කියලා ගිනීමට යනවා. එතකොට දැන් මේ එතන තව පරියාය. හැබැයි මෙතනදී අපට අර තජ්ජං සමන්නාහාරෝ කියන එකයි සජ්ජස්ස විඥාන භාගස්ස පාතු භාගෝ කියන කාරණාව මෙන්න මෙතන හොඳට බලන්න අපට දේකට ලං වෙන්න පුළුවන් වූ විග්‍රහයක් දීලා නැහැනේ. දේකට ලං වෙන්න පුළුවන් වූ විග්‍රහයක් දීලා නැහැ. දැන් අපි කතා කරා අවිද්‍යාව තමයි හේතු වෙලා තියෙන සංඛාරය. ඒතකොට දැන් අපි සාමාන්‍යයෙන් හිතලා බැලුවත් අවිද්‍යාව කියන කාරණාවට කිසිදු විදිහකින් ලං වෙන්න ඉඩක් නැහැ. අපි අවිද්‍යාව කියන කාරණාවට ලං වෙන්න ඉඩක් නැහැ කියලා අතහැරලා ටිකක් ඒක නිකන් අර හිතන එක පොඩ්ඩක් අයින් කරලා දානවා. හැබැයි අනික් ඒවාට ලං වෙන්න උත්සාහ කරනවා. අනිත් ඒවාට ලං වෙන්න උත්සාහ කරනවා. ඇයි අපි එහෙම කරන්න යන්නේ නේ? අනිත් ඒවාට ලං වෙන්න උත්සාහ කරන්නේ. ඒතොර දැන් හිතන්ද යෝනිසමනසිකාරයට ඉඩක් එන්න නම් මේ ඕනම කාරණාවක් එක අනික ප්‍රධානම කාරණාව අවිද්‍යාව කියන කාරණාව. ඉතින් ඒ නිසා කොහොම හිතන්ද යොමු වෙන්න අවශ්‍යතාවයක් තියෙනවද? අපි අර ඒකට ඉඩ දෙන ගතිය අඩු වෙනවා අර කරුණ එකෙන් අපට අර අපේ ලෝකයේත් එක අපි හිතන ක්‍රමයේත් එක ටිකක් සංසන්දනය කරන්න ගිහිල්ලා. ඉතින් ඒක නිසා එහෙම නොයෙන්නට ඕනේ. එතකොට නම් මේ හත්තිපදෝප සූත්‍රයේ කියන කාරණාවත් එක්කත් අර දැන් අර හට ගැනීම කියන කාරණාව විස්මතු කරලා පෙන්වන්නනේ අර මේ අසත්‍තු මේ අස කියන්නේ අපරිභින්න චක්කෝයි රූපං ආපාතං ගච්ඡති කියන කාරණාවක් විස්මතු කරන්නේ මේ 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 හට ගැනීම පදනම පෙන්වන්නේ. එතකොට මේ පදනම විස්මතු කරලා පෙන්වනකොට මොකක්ද විඥාන භාගස්ස පාතු භාගස්ස කතා කරන්නේ? විඥානස මේ තජ්ජං විඥාන භාගස්ස පාතු භාව හොති කියලා. එතකොට එහෙනම් හොඳට තේරුම් ගන්න දැන් අපි මේ මොන විදියකට පරියායවල් එක්ක ඒ අධ්‍යක්ෂින් ලෝකෙත් එක්ක කතා කරන්න ඉස්මතු වෙන්න මේ නිර්වචනය කරන්න අපි දඟලනකොට අපි ඒ පරියාය ඒ විදියට බලාගෙන යනකොට කොහෙන් ගත්තත් විඥාණයට හේතු නාම රූපේ හරි ඒක ඇත්ත විඥාණයට හේතු නාම රූපේ තමයි ඒ විඥාණයට හේතු නාම රූපේ පංචපාස්කන්ධ පරියායත් එක්ක කතා කරනකොට අර විඥාන නාම රූප අන්‍යෝන්‍ය මේ කියන්නේ කිනේක ප්‍රත්‍යක් නී තියෙන්නේ විඥාන නාම රූප කියන කාරණාව. අන්‍යෝන්‍ය ප්‍රත්‍යක් තියෙන විඥාන පත්‍ය නාම රූප නාම රූප පත්‍ය විඥාන. හැබැයි මේ විඥාන නාම රූප මේ ප්‍රත්‍ය ස්වභාවය මේ පදනම කියන කාරණාවට අර විඥානයේ පදනමට හේතු වෙලා තියෙනවා සංස්කාර කියන එක. එතකොට එහෙනම් මොන ආකාරයකට කොයි විදිහකට කතා කරන්න යමු වුණත් අන්න එතන කතාවේදී විඥානයට අර සංඛාර පදනම සංඛාර හේතුව පටිසමුප්පාද දැක්මත් එක්ක සංස්කාර හේතුව මෙන්න මේ දැකීමකට ඒ චින්තනයකට දැන ගැනීමක් කියලා අපි විඥානයේ චක්ක ඇස දැන ගැනීම කන දැන ගැනීම. එතකොට මේ 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 දැන ගැනීම කියන කාරණාවට දැන් අපි සාමාන්‍යයෙන් අපි පොඩ්ඩක් අපේ ජීවිතේ ලං වෙලා බලමුකෝ උදාහරණයක් කරලා. දැන් මම උදාහරණ අරන් පෙන්නන කරුණ පින්වතුනි හොඳට හිතන්න උදාහරණයක් අරන් පෙන්නන්නත් උපමාවක් අරන් පෙන්නන්නත් හිතන්න ඕන පැත්තක් ඉස්මතු කරන්න මිසක් ධර්ම කාරණාව ගලපන්න යන එකට එහෙම නෙමෙයි. දැන් අපි දා චූලරාහුලුව සූත්‍රේ කතා කරා ජීවිතයේ උදාහරණයක් අරගෙන මේ කරුණ මං අර ඉස්මතු කරලා පෙන්නන්නේ ඒ පෙන්නපු කාරණාව තහවුරු වීම නැත්නම් ඒකේ චින්තනයක් ඉස්මතු වීමට අර ජීවිතයේ ස්වභාවයක් එක්ක ලං කරලා පෙන්නනවා. අර භාග්‍යතුන් වහන්සේත් ගොඩක් තැන්වල සහ සාරිපුත්තුන් වහන්සේම පෙන්නන්නේ උපමාවකිනුත් ප්‍රඥාවන්තය තේරුම් ගන්නවා. ඊළඟට උදාහරණ කරුණු තවත් ඉස්මතු කරලා පෙන්නනවා ධාතු විස්තර කරද්දී.
එහෙනම් ඒ නිසා උදාහරණයක් ගන්නකොට ඒක මේ විමසීමකට හේතු කාරණා කරගන්න ඕනේ මිසක් ධර්ම කාරණාව කියලා අපි සමාන කරගන්න තමන්ගේ පැත්තට ගලප ගන්න හිම යන්න එපා. එතකොට එහෙනම් මේ දැන් අපි ගත්තොත් මේ ඇසේ විඥානීය කියන මේ ඇස දැන ගැනීම කියන කාරණාව. ඇස දැන ගැනීම කියන කාරණාවත් අපි නිතරම කතා කරනවනේ අර මේ ඔය දිවේ රස දැනගන්න එක. කියන්නේ දැන් අපි ටීවී එකක් බල බලා ඉන්නකොට ඔන්න කෑම කද්දි අපට මේ ටීවී එක ගැන අවධානය. ඊළඟට ඔන්න ටීවී එක. එතකොට ටීවී එක එකයි හම්බෙලා තියෙන්නේ. දිවට යමුණ තැනින් දිවේ එක. දැන් එතකොට එතන හොඳට හිතලා බලන්නකො දැන් අපි හොඳට හිතන්න මේ කාරණාව එතෙන්දී අපට දිවේ දැනගැනීමක් ඇති වුණේ මගේ මානසිකාරයකින්ද? මගේ මානසිකාරය කියන එක මම අවධානය එතෙන්දී යොමු කරපු නිසාද? මං එතෙන්ද අවධානය යොමු කරපු නිසා නම් දිවේ මානසිකාරය ඇති වුණේ ඒ දිවේ මානස දිවේ දැන චක්කු විඥානය ඇති වුණේ මගේ මානසිකාරය යොමු කරපු එකත් එක්ක නම් ඒතොර මොකක්ද එහෙනම් ඒ චක්කු විඥානේ පාදක වෙලා හටගත් දුකට හේතු වෙලා තියෙන්නේ මොකක්ද? තමන්නේ. ඒ දුක කරලා තියෙන තමන්නේ. ඊළඟට ආයෙ හිතලා බලන්නකෝ එහෙම නැත්තම් එහෙම මේක මොකක් එක්කද කතා කරන්න තියෙන්නේ? ඉබේනේ වෙලා තියෙන්නේ. එතකොට එන චක්කු විඤ්ඤාණයට හේතු වෙලා තියෙන ඉබේනේ. දැන් කතා කරන්න එකක් නැතිනොත් නැත්තම් නැත්තම් අර අනිත් දෘෂ්ටි ටිකත් එන්නේ ওই කර්ම විපාකයෙන් නැත්තම් ඔය දෙවිය මෙව්වා ඔය මේ ඔය කරුණු ඔක්කොම එන්නේ කුමක් එක්කද මොනවා හෝ ඒ කල්පනාවකට යමු වෙලා. ඉතින් එහෙනම් එතනදී බලන්නකො හිතලා එහෙනම් ඒ කොහොමද මේ චක්කු විඥානයේ සංගතන සොත මේ ජීව විඥානයේ ජීව විඥානයේ කියන කාරණාවකට මේ ඉඩක් ලැබිලා තියෙන කියන එක. එහෙනම් එතන ඉබේ වෙන්නත් බෑ, තමා වෙන්නත් බෑනේ, අනික්කව කොහොමත් වෙන්න බෑනේ. දැන් හිතන් දෙකක් යොමු වෙලා නැද්ද? හිතන් දෙකක් යොමු වෙලා තියෙනවා. ඒ හිතන්න කාරණාවක් යොමු වුණ තැනදී හිතන්න යමුනේ ඇයි එතන? මේ විදිහට පෙන්නකොට අපේ ජීවිතයේ අත්දැකීම් ලෝකයේ කියන එක හිස් කියන කාරණාවක් නෙමේ දාවේ. හිස් කියන කාරණාවක්. අපි හිතමුකෝ තමා තවෝකේ තවත් තහවුරු කරගන්න කිව්ව තමානම් ඒක කරේ. ඒ කියන්නේ අවධානය යොමු කරේ තමානම්. එතකොට එන චක්කු විඤ්ඤාණය පහළ වුණේ ඒකත් එක්ක දිව විඤ්ඤාණය පහළ වුණේ තමා අවධානය යොමු කරගත්ත නිසාන තමාටම පුළුවන්කමක් ලැබෙනවනේ හැම වෙලේම තමන් කැමති දේට විතරක් අවධානය යොමු කරගෙන ඊට අදාළ වූ විඤ්ඤාණ පාතභාවයක් කරගෙන ඊට අදාළ වූ දෙයක් එක්ක විතරක් ජීවත් වෙන්න. ඉතින් ඒක එහෙම කරන්න බෑනේ, එකින් බොරුවක් නේ සම්පූර්ණේ. ඊළඟට ඉබේ වෙනවා නම් කොහොමද අපට අපේ ව්‍යායාමයක් එක්ක යම්කිසි අපේ වීරියක් එක්ක අපේ මෙවහයක් එක්ක යම්කිසි කටයුත්තක් වෙන්නේ? ඉතින් මේ එක දෘෂ්ටියකටවත් යන්න ඉඩක් නැහැනේ. එහෙනම් මොකක්ද ඇත්ත? ජීවිත අත්දැකීම කියන කාරණාව සම්පූර්ණ නිස්සාරයි නම් නිස්සාරත්වය කියන කාරණාවක් යෙදුනේ සත්‍යවාදී වචනයක් ඇහෙද්දී නම් අපි අන්නේ සත්‍යවාදී වචනයත් එක්ක චින්තනයක් මෙහෙවන්න යොමු වීමනේ තියෙන්නට ඕන ඇත්තේ. අන්න එහෙනම් ඒ චින්තනය යොමු වීමට නැමෙනවා. එතකොට ඒ යොමු වෙන තැනදී ආයේ අපි අත්දැකීම් ලෝකෙත් එක්ක කතා කරන්න එපා. අපි අත්දකින් ලෝකෙත් එක්ක අය කතා කරන එනකොට අර සදිසමානීය කියන ඒ කියන්නේ තමන්ගේ පැත්තර මැනීම කියන කාරණාවකට එන්න යන්නේ. මේක නිසාර නිසයි මේක බලන්න යන්නේ. එතකොට මේ බලන පරියායේ යන්නර මම දැන් ඔබට පැහැදිලි කරන්න යදුනේ ධාතිබංග සූ බහුධාතු මේ හත්තිපදම සූත්‍රය කරනු අරගෙන ඊළඟට මදුපිණ්ඩික සූත්‍රය ඒ සූත්‍රය ඒ පරියාය ඒ විදිහට විමසනවා. ඒ විදිහට විමසනකොට මෙන්න මේ විමසීමකට ගලපන්න නෙමෙයි විමසන්නට ඉඩක් ලැබෙනවා. හත්පාදම සූත්‍රය ළඟට ද්විතීයදෝය සූත්‍රය අන්න ඒවා මේ පාදකත්වයේ අරගෙන අපි ඒවා ඒ විදිහට විමසනකොට අර විචක්ෂණශීලී බවක් අර අමුතු ප්‍රමුදිත භාවයක් එක්ක ප්‍රකට වෙනවා. එතකොට ඒ ප්‍රමුදිත භාවයේ ධර්ම ප්‍රීතිය කියන කාරණා දැන් ඇත්තටම ගත්තොත් අපි දැන් තේරෙන්නේ නැහැ කියන කාරණාව එක්ක අහන්න ගියාම තේරෙන්නේ නැති බව හම්බ වීමම අපි හිතනවා. ඊළඟට ආයෙ ලකුණක් දා ගන්නවා, හරි දැන් මේක තමයි ධර්මයේ හම්බ වීම කියලා. තේරලා හතරක් ලැබුණාට තා හිතෙනවා, ආ මේක තමයි එහෙනම් ආයෙ හතර වීම කියලා. නැහැ, ඒ එකක්වත් එන්නේ නැතුව අපි හැම වෙලෙම බලන්නකෝ බුදුරණවහන්සේ මේ දේශනා කරපු කාරණා මොකක්ද කියන එක. එතකොට යාට ඉස්මතු වෙලා එන්නේ මර විචක්ෂණශීලී බව කියන කාරණාවමයි. එතකොට එහෙනම් හොඳට තේරුම් ගන්න මේ සංඛාර නිරෝධය කියන තැනදිම විඥාන නිරෝධය. සංඛාර නිරෝධය ඇති කල් විඥාන නිරෝධය. අන්න සංඛාර නිරෝධෝ විඥාන නිරෝධ. දැන් සංඛාර නිරෝධ බලන්නත හත්තිපාද මහත්තිපාදම සූත් එකම කතා කරලා බලන්නකෝ. දැන් හට ගැනීමක් කතා කරන්නේ නැහැ. මොකක් එක්කද? ඇස අපා ලෝකීය කතාවෙන් කතා කරනවා. ඒක පැහැදිලි කරලා පෙන්නන්නේ ඇස කියන කාරණාව අපරිබින්න
රූපං ආපාතං ගච්ඡති. නමුත් සකස් වීමක් කතා කරන්නේ නැහැ. ඒ කියන්නේ සකස් වීමක් කතා කරන්නේ නැහැ කියලා කියන්නේ එතකොට ඇස නොපිරිය ගත්ත ඇස කියන්නේ නොබිදුණු වැහැකුයි අවිල රූපේකුයි තියලා හට අරන් නැතුව ඉන්නවා කියන එකද? හරියට බස් එකක් යන්න කලින් මේ බස් එක මේ තියනවා හෙනගත් නැගලා ඉන්නවා මේ බස් එක යන්නේ නැහැ වගේ එකක්ද? නෑ 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 එහෙම එකක් එහෙම නෙමෙයි. එහෙම කරුණක් නෙමෙයි අර 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 කාරණා ඉස්මතු කරලා පෙන්වන්නේ කතා කරන්නේ. ඇත්තටම ගත්තොත් මෙතන ප්‍රධාන වෙලා තියෙන්නේ විඥාන පහතු භාගයේ නෙමෙයි තජ්ජං තජ්ජස සමන් ආහාර කියන කාරණා. එතකොට ඒ යොමු වෙච්ච කාරණාව ඒ ඉදීම අන්න එතනදී ප්‍රකට වෙනව නේද විඥානීයකට එහෙනම් හේතුවක් තියනවා කියලා. එතකොට ඒ එහෙනම් ඒ කාරණාව නොයෙදීමේදී විඥානය කියන කාරණාවට ඉඩක් නැහැ කියන එක. ඒ කාරණාව නොයෙදීම විඥාන පාතු භාව ඉඩක් නැහැ කියන කාරණාව. විඥාන පාතු භාවයක් එක තමයි ලෝකේ කතා කරන්නේ තථා භූතස්ස යන ඒ නිර්වචනයට දෙන තථා භූතස්ස කියලා දෙන්නේ ඒ නිර්වචනයට. තථා භූතස්ස දැන් එතන පෙන්නව විඥාන පාතු භාගයේ භූතස්ස වෙන කාරණා. තථා භූතස්ස රූපං රූපපාදානක්ඛන්දාං සංඝං ගච්ඡති. වේදනා උපාදානක්ඛන්දාං සංඝං ගච්ඡති. දැන් ඇයි මේ උපාදානක්ඛන්දාං සංඝං ගච්ඡති කියන නිර්වචනේ මහපව දෙන්නේ? හට ගැනීම නිර්වචනය කරලා ඔන්න තථා භූතස්ස රූපපාදානක්ඛන්දාං කියලා කිව්වේ නැහැ. තථා භූතස්ස වේදනා උපාදානස්ඛන්දාං කියලා කිව්වේ නැහැ. තථා භූතස්ස සංඥා උපාදානක්ඛන්දාං කියලා කිව්වේ නැහැ. තථා භූතස්ස සංඛාර උපාදානක්ඛන්දාං කියලා කිව්වේ නැහැ. තථා භූතස්ස රූපං රූප උපාදානක්ඛන්දාං සංඝං ගච්ඡති. තථා භූතස්ස වේදනා උපාදානක්ඛන්දාං සංඝං ගච්ඡති. තථා භූතස්ස සංඥා උපාදානක්ඛන්දාං සංඝං ගච්ඡති. ඔහොම නේද පැහැදිලි කරන්නේ? එතකොට දැන් බලන්න තථා භූතස්ස කියන නිර්වචනයත් එක්ක අර හට ගැනීම පැහැදිලි කරන්න යනකොට අර උපාදානස්කන්ධ කියන පැහැදිලි කිරීමකට ඉඩක් පැහැදිලි කරේ නැහෙනේ. ඉඩක් ඉදුනේ නැහෙනේ. දැන් මේ පිරිසිදු හැවීමේ කෘත්‍යයක් එක්කනේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ මේක පැහැදිලි කරගෙන ආවේ. එතකොට ඒකත් එක්ක අර ඒ පිරිසිදු හොයන්න ඕනේ නිර්වචනේ අන්න අර සමුදය කියන පැත්තට. ඊළඟට අපි ඒක ගත්තොත් ජායන්තන්නාප ඕනබවේක නන්දිරාග සහගතා කියන කාරණාව අර අවිද්‍යාවත් එක්කනේ ජායන්තන්නාබව කියන්නේ අවිද්‍යාව අඥානකමත් එක්කනේ ඥාණේ නැතිකමත් එක්කනේ. මේ තථාභූතස්ස රූපං කියන ඥාණය නැතිකමත් එක්ක මොකද වෙන්නේ? අන්න යායන් තණ්හා වෙලා තියෙනවානේ. ඒතකොට යායන් තණ්හා බව ඉස්මතු වීමත් එක්ක නේද මේ ලෝකය කියන කතා කරන්න පුළුවන් ලෝකය කියන එක හරිය නිර්වචනය වෙන්නේ. දැන් මෙන්න මේ විදිහට මේ ධර්මපරියයන් ඒ විදිහට හිතාගෙන යනකොට මේ දැන් මොකක් එක්කද කතා කරන්න තියෙන්නේ? ඒතම් මම කියලා. ඒතන් දැන් ඒතන් කියන එකට කතා කරන්න ඒතන් වෙලා තියෙන්න ඕනේ. ඒතන් වෙන්නට ඕනේනේ. දැන් ඒතන් කිව්වේ මොකද්ද? කෝ මේ කෝ එක. මම වෙන්නේ. ඉතින් දැන් මේ චින්තනිය යමු වෙනකොට යතහ භූතම් සම්මපඤ්ඤය දට්ටබ්බන් නේතම් මමනේ. මේ චින්තනිය යෙදෙන එකකට එතකොට අනිත්‍ය සම්මර්සණයක් කියලා පැහැදිලි කිරීම යෝනිසෝ මනසිකාරයක් කියලා පැහැදිලි කිරීම තන් නේතම්මම කියන කාරණාව ප්‍රායෝගිකත්වයෙන් මිස නේතම්මම කියලා ලැබීමක් නෙවෙයි වෙලා නෙමෙයි තියෙන්නේ ඥානයක් නේතම්මම. එතකොට ඊතර වෙන ප්‍රතිපදාත්මක ඊතරීමක් කියන මාර්ගයේ ඉස්මතු වුණා දර්ශන කෝණේ ඉස්මතු වුණා මිසක් ආයේ මේ වෙන කතාවක් කරන්න දෙයක් නැති වෙනවා. ඉතින් ඒක නිසා අපි ධර්මපරියායන් ඒ හිතනකොට දැන් අපි දැන් මේ සංකාර නිරෝධා විඥාන නිරෝධෝ කියන කාරණාව හිතන්න අපි තව ධර්මපරියායන් ගන්නවා. මෙතෙන්ද ගලපනව නෙමෙයි. ඒ ධර්මපරියාය ඒ විදිහට බලනවා. අර ධර්මපරියාය ඒ විදිහට බලනවා. හැබැයි ඒවා ඒ විදිහට චින්තනයක්කට යොමු වෙනවා. මේ දැන් අපි හිතන්න ගත්ත කාරණාව එක ඒකට දැන් අපි අර මං අර නිතරම කියන්නේ ප්‍රහිලිකාවක් දාගන්න එපා විසඳන්න කියලා. දැන් වෙනේම කොහොමද යන්න බෑ. ගන්න පුළුවන් ඉන්නේ ඒ කර්ණ විස්තර කරපු කාරණාවක්. හැබැයි මෙතෙන් දාගන්න නෙමෙයි. ඒවා වෙන් වශයෙන් හිතන්න. මේ හිතන ක්‍රමයට හිතන්න ඉඩ මදි නිසා මේ කියන්නේ මේ කරුණ තව කරුණකින් එක හිතන්න පටන් ගන්නවා. ඒකට අවකාශය තියෙනවා. හැබැයි ඒක එතනින් හිතන්නට ඕනේ. අනිත් එක අනිත් තැනින් හිතන්න ඕනේ. දැන් මොකද වෙන්නේ? ඒ චින්තන ස්වභාවයේ වැඩි වෙනකොට අන්නර නුවණ මෝරලා
අර සමුදේ පැත්ත, කියන්නේ සමුදේ හට ගැනීම කියන එකනේ සැබෑම නිර්වචනයේ මූලිකවම විමසීම. ඒ විමසීමත් එක්ක අර නිරෝධ ඥානියත් ඒ මේ විමසන්න ඕනේ හැබැයි ඈ නිරෝධ ඥානියත් ඒ විමසීමත් එක්කම දර්ශන කෝණයේදී අන්න ආරණ්‍යයත් එක්ක දැක්මක් ඇති වෙනවා. දැක්ම මට ඇති වෙනවා නෙමේ මාර්ගය දකින්න. ඉතින් මෙන්න මේ විදිහට පින්වතුනි දැකීම ඉස්මතු වෙන්නේ අර සැබෑ පිරිසුදු නැමීමත් තිබුත් විතරයි. නැත්තම් එයාට සැබෑවටම කරන්න වැඩක් හම්බෙලා. මොකක්ද කරන්න වැඩි? කයෙන්ද හිතෙන්ද නැහැ. ඒ දෙකෙන්ම නෙමේ කරන්න වැඩි හම්බලා තියෙන්නේ. මොකක් එක්කද? විමසීමක් එක්ක. විමසීම කියන්නේ අපේ තර්ක විතරක් තර්කයක් එක්ක නෙමේ. අතක්කාවචරයන් තර්කයකට යෙදිලා නැහැ. අන්න අර දැන් අපි තර්කයට යෙදෙන්නේ නැහැ කියන්නේ ගොඩක් කතා කරලා තියෙනවා. තර්කයක පදනමක් නැහැ කියන එක. අර ඒ ඇහිච්ච කාරණාව එක මානසිකාරය. තර්කයකට යෙදෙනවා අපේ අත්දැකීම් ලෝකේ, අපේ ගෝචර ලෝකේ, උදාහරණ ජීවිතයත් ජීවිත උදාහරණයත් එක්ක කතා කරන්න ගියාම. ඒ කතාව ඉක්ම වෙලා අන්න අර චින්තනයක් කට ඉඩක් අහම්බෙලා තියෙනවා. ඉතින් ඒක ඒ විදිහට හිතන්ද? එහෙම හිතනකොට දෘෂ්ටිවලට එවි. හැබැයි දෘෂ්ටිවලට ආවට යම් කිසි කෙනෙකුට නැමිලා තියෙනවා නම් උතුම් බුද්ධ වචනයට පැහැදීම තියෙනවා නම් ඒ කෙනා කිසි වෙලාවක ඒ දෘෂ්ටිය රිංග ගන්න දඟලන්නේ නැහැ. ආය බුද්ධ වචනයක් නැත්නම් කලින මිත්‍යෙකුට නැමීමෙන් ආය කතා කරනවා. හැබැයි ඒ කතාවෙත් තේරුම් ගන්නට ඕනේ හොඳටම මොකද්ද? මධ්‍යස්ත වහගෙන ඉන්න මිසක් ඒ කියන්නේ කරුණ කිව්වා ස්වාමීන් වහන්සේ මේක කොහොමද? කරුණ කිව්වා අහගෙන ඉන්නට ඕනේ. ඊළඟට ඒ රිංගගත කාරණාව අයින් වෙන විදිහට ධර්මකාරණාව කිස්මතු වුණාට පස්සේ රිංග ගැනීම අයින් වෙනවා. හැබැයි චින්තන ස්වභාවය අයින් ගලාද? චින්තන ස්වභාවයක් දියුණු වෙනවා. ආයෙ හිතනවා. දැන් හරියම විදිහටම කරුණු කාරණා සහිතව ඒක ඒ රිංගගත කාරණාව වැරදි කියලා ඉස්මතු කරලා පෙන්නකොට මොකද වෙන්නේ? ඒක වැරදි කියලා ඉස්මතු කරලා පෙන්නකොට හිතන්න ඕනකම තව ඇති වෙලා. ආයෙ හිතනවා. ආයෙ හිතනවා. ආයෙ හිතනවා. මොකද වෙන්නේ? ඊතර වීම ප්‍රතිපදාවක් ප්‍රායෝගිකවම සිදු වෙලා අපට අනිත්‍ය සම්මර්සණයක් කියලා එකක් ලැබෙන්නේ නැහැ. ඉතින් මෙන්න මේ විදිහට තමයි හිතන්නට ඕනේ ඇත්තේ. ඉතින් ඒ නිසා දැන් සංඛාර නිරෝධෝ විඥාන නිරෝධා. ඒක තමයි ධර්මයේ. එතකොට සංස්කාර නිරුද්ධ වීම කියන්නේ සකස් වීමනේ. සකස් වීම කියන කාරණාවේදී සකස් වීම කියන වචනේ එක්කම පොඩ්ඩක් හිතලා බලන්නක මොනවත් ලං කර ගන්න පුළුවන්ද කියලා. කිසි දෙයක් ලං කර ගන්න බෑනේ. ලං කර ගන්න ඉඩක් නැහැ. එතකොට එනං ඒ සකස් වීම නිරෝධයෙන් විඥාන නිරෝධ. ඒ සකස් වීම කියලා ලඟ වෙන්න කිට් වෙනවා කියන්නේ මොකක්ද? ඒතං කියලා අඥානකමට ලඟ වෙනවා. ඒතං කියලා අඥානකමට ලඟ වෙනවා. අවිජ්ජා නිරෝධ නෙමෙයි ඉස්මතුලා තියෙන්නේ. ඒතං කියලා මම වෙලා අන්න අඥානකමට ලඟ වෙනවා. එහෙනම් එතන කතාව නැති වෙලා යනවා. එහෙනම් සංඛාර කියන ඒ ඥානයක් ඇති වෙන තැනම අන්න අවිද්‍යාව අසති කියන නිර්වචනය තමයි සංඛාරේ ඥානීය ඉස්මතු වෙන්නේ. විඥානීය ඥානීය ඉස්මතු වෙන්නේ සංඛාරේ අසති. ඒ කියන්නේ සංඛාරේ සති විඥානං හෝති, සංඛාරේ සති විඥානං නොහෝති. අපි මේකට මං හිතන්නේ ගොඩාක් අර උදාහරණ හිමත් අරගෙන කතා කරලා පිස්සු කෙනාගේ පිස්සු හොඳ වෙන එක පිළිබඳව පිස්සු හොඳ වෙන තැනදී යාට පිස්සු තුලින් ඇති වෙච්ච කාරණාව කතා වෙන්නේ නැහැ නේ. පිස්සු හොඳ වුණා කියන එකත් එක්කනේ අර වගේ දෙන්නේ නැහැ. ඉතින් මෙන්න මේ දේවල් පාදක කරගෙන ඒ කරුණු පාදක කරගෙන බුදුරජාණන් වහන්සේ දුන්න මේ අති ගැඹීර ධර්මය අපි ලාමක දෙයකට ලං කරගන්න නැතුව මේ හිතන්න ඕන විචක්ෂණශීලී බව උපදවා ගන්න ඕන කාරණාවක් උපදින විදිහට තමයි ධර්මයේ දුන්නේ. ඒ විදිහට අපි හරියට ඇහුවොත් එතකොට යාගේ ජීවිතේ හැම වෙලෙම අර විචක්ෂණශීලී බව ඉස්මතු වෙනවා. එයාට මේ අර නිතර නිතර ධර්ම සාකච්ඡාව, ධර්ම ශ්‍රවණේ, ඊළඟට සීලයෙන් අනුග්‍රහ ලැබනකොට මේ සමත විපස්සනා, ඊළඟට දස කතාව, මේ සෑම දෙයක් එක්ක මොකද වෙන්නේ? අර විචක්ෂණශීලී බව ප්‍රකට වෙලා ආයේ එයා ඊතර වෙනවා කියන කාරණාව නෙමෙයි, මාර්ගයේ ඊතර වීමක්. මාර්ගයේ ඊතරවීමක්, ඊතරවී මාර්ගයේ නිවෙනවා. එයාට වෙන දේවල් නැහැනේ. දැන් අපිට අපිටම එතකොට මොකද්ද මට වෙන්නේ? මොකද්ද මෙතන වෙලා තියෙන්නේ? මොකක් ඒ ඔක්කොම වෙන්නේ අපි නිස්සාරයි කියලා අපේ ජීවිතේ පැත්තක තේරුම් ගැනීමක් නොවිච්ච නැතින නිසා බුදුරණවහන්සේ නැ ධර්මයට කල්යන මිත්‍යත් නැමුණ නැති නිසා නැමුණා නම් එක වෙන්න ඉඩක් නැහැනේ. එහෙනම් බලන්නේ නැමීම කියන කාරණාව ඇති වෙන්න අපිට කොච්චරනම් මේ
තියෙන්නට ඕනද අර කෙලෙසියන් ඉක්මවන ගති. ඉතින් ඒ නිසා ඒක හොඳට හිතන්න. ඉතින් අද ගොඩක් කියලා කතා කරා. මේ අපි මේ මේක මුල් කරගෙන මතුවෙච්ච ගැටලු සාකච්ඡා කරමු. හොඳයි එහෙනම්. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. දැන් වහන්සේ මතු කරපු කාරණා එක වටිනා පැත්තක් ඉස්මතු වුණා මම හිතන්නේ. දැන් අපි ගත්තොත් පටිච්චසමුප්පාදයේදී අවිද්‍යාව සඳහන් කරලා තිබුණා. ඒ වුණාට මදුපිණ්ඩික සූත්‍රයේ හරි මහා අත්තිපදවන සූත්‍රයේ හරි අවිද්‍යාව එතන කතා නොකරුවත් ඒ හැමතැනකම මේ අපි විඥානේ ඉස්සරහට ගත්තා හෝ වෙන අස්සර ගත්තා හෝ මේකේ අර රිත්තකංච තුච්චකංච අසාරකංච කියන්නේ අනිත්‍ය ස්වභාවය හැම පැත්තෙම ඉස්මතු වෙනවා නේද කියලා මේ පොඩ්ඩක් ඉස්මතු කරලා පෙන්වන්න නුඹන්ට ගොම්පින් කියලා සඳහන්. තෙරුවන් සරණයි. ඇත්තටම අර අපි ගොඩක් වෙලාවට මම අර හැම වෙලෙම කියන එකක් තියෙනවා. මම නෙවෙයි බුදුරණවහන්සේ. බුදුරණවහන්සේ අපි ඒක ඉස්මතු කරනවා. වචන පදයන්ට රිංග ගන්නවා කියන එක සහ අර ඊළඟට අපි කතා කර සද්දම් මදිමානිය කියන ගොඩක් වචන. එතන දැන් අපි අවිද්‍යාව කියන වචන පදයේ රිංග ගත්තට පස්සේ අපට වචන පදයේ පමණක් අපි කොටු වෙලා අපට අර අර්ථයේ ඉමසීම කියන කාරණාව ඉඩ නැති වුනහම අපට අර වචන කියන්නේ වචනපතය අපට අවශ්‍යයි ditthiya suppatti viddha වෙන්න. ඒකේ වචනපතයත් එක්ක ඊළඟට ඒක පාදක කරගෙන යෝනිසමනසිකාරය කරනකොට වචනපදයක රිංග ගැනීමක් නෙමෙයි මොකද්ද වෙන්නේ? ඊතර වෙන ප්‍රතිපදාව සක්කාය නිරෝධය. අර්ථයේ ඉමසන්දි යමු වෙන තැනදී වෙන්නේ සක්කාය නිරෝධයේ ප්‍රතිපදාවක් මිසක් වචනපදයන්ට රිංග ගැනීම නෙමෙයි. එතකොට වචනපදයන්ට රිංග ගැනීම වචනපදය අපට අවශ්‍ය වෙනවා ඒ කාරණාව ditthiya suppatti viddha වෙන්න එතන තියෙන පරියායක බලන්න. ප්‍රතිපදාවත් එක්කනේ මාර්ගයේ ඉස්මතු වෙලා යන්නේ. එතකොට මේ මාර්ගයේ ඉස්මතු වෙලා යන තැනදී දර්ශන කෝණියක් නිස්මතු වෙන්නේ. අත්තං උප්පරික්කච අනිච්ච සම්මර්සණයේ යෝනිසු මනසිකාරයේ මේ ඉස්මතු වෙන තැනදී මොකක් එක්කද ඥානීය ඉස්මතු වෙන්නේ? ඥානීය ඉස්මතු වෙන්නේ මේ සකස් වෙන වැඩපිළිවෙලත් එක්කනේ. ඉතින් ඔතෙන්ද අපි ආයෙ ලේබල් කරන්න යන්න ගියාම මේක අවිද්‍යාව මේක විද්‍යාව. ඒතර ආයෙ මුලට නියන්නේ. එතකොට එහෙනම් මේකකවත් නෑ මේකේ තියෙනවා කියන මෙන්න මේ කියන්නේ නෑ කියන කාරණා. නැත්නම් අපි අර මේ දර්ශන කෝණයේදී එක ගන්නකොට වෙනම කරුණක් තියෙනවා කියන කාරණා. නැත්නම් අරක නෑ කියන ඔන්න ඔය ටික ඉස්මතු වෙන්න ඉඩක් නැති වෙලා යනවා. මොකද හේතුව ප්‍රතිපදාවෙන්ම මාර්ගයක් හැටියට සක්කායද ඉස්මතු වෙනවා. එතකොට එන දැන් කත්තිපදෝම සූත්‍රයේ මදුපිණ්ඩික සූත්‍රයේ ඒ පෙන්නන කාරණාව ඒකට අදාළව චින්තනීය මෙහෙවන්නේ යමුනහම ඒ කියන්නේ චින්තනීය මෙහෙවන්න කියන්නේ අත්තං උප්පරික්කති. අත්තං උප්පරික්කති වෙනවා වෙන්න යන්න ඕන ditthiya suppatti viddha. ditthiya suppatti viddha වචනදී ඒ කාරණාව එක්ක විමසන්න. හැබැයි ඒ කාරණාව එක්ක අපට තනියම විමසන්න බැරිනු. අපිට තව පරියාවල් විමසන්න වෙනවා. මොකද අපට ඒ ඥානීය ඒ වැඩපිළිවෙල ඉස්මතු නොවන නිසා. අන්න ඒක විමසගෙන යන තැනදී ප්‍රතිපදාවත් එක්කනේ මේ පැහැදිලි කරේ. දැන් පටිසමුප්පාදේ පැහැදිලි කරේ ප්‍රතිපදාවක් නෙවෙතරම සම්මා දිට්ඨිය කියන කෝණෙන්නේ. දැන් අපි කරගෙන යන වැඩපිළිවෙල සම්මා දිට්ඨිය කියන කාරණා ඉස්මතු වෙනවා නම් දැන් අවිජ්ජා පත්‍ය සංකාර සංකාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූප කියන මේ ප්‍රතිපදාව නිමේද ඉස්මතු වෙන්නේ. හැබැයි ලැබෙනවා නෙමෙයි ප්‍රතිපදාව. ලැබුණේ අපට වචන පදයන්ගෙන් යම් කරුණු ටිකක් ඒ කාරණාවට ඒ හිතන්න අවශ්‍ය උපසරිය. ඊළඟට ප්‍රතිපදාවෙන් මාර්ගය දර්ශන කෝණේ ඔන්න ඔය ටික අපි හොඳට තේරුම් ගන්නට ඕනේ. නැත්නම් අපි අර දර්ශන කෝණිය කියන කාරණාව ලැබෙන විදියක් එක්ක කතා කරන්න ගියොත් අන්න බටලෙනවා. ඊළඟට අපි අර එක කාරණාවකට වචනයකට රිංගගෙන ඒකේ තුල විතරක් ඉන්න ගියම ඒතරේ මාර්ගය ඉස්මතු වෙලා නැහැ නේ. එතකොට අපිට ඒතන ඒක ඒකාන්තෙන් හරි එච්චරයි. ඒක ඒකාන්තෙන් හරි එච්චරයි. ඒ කියන්නේ අපට පහුරක් කියන නිර්වචනය තාත්වික වෙලා නැහැ. පහුරක් කියන කාරණාව ප්‍රායෝගික වෙලා නැහැ. ඉතින් ඒක නිසා ඇත්තටම මේ අපි මධ්‍යස්ථව හැම එකක් එක්කම බලන්නට ඕනේ. එහෙම බලනකොට මේ ප්‍රතිපදාත්මකවම දර්ශන කෝණීය සම්මාදිට්ඨි දෙකක් නැහැ. එක සම්මාදිට්ඨියයි. හැබැයි සම්මාදිට්ඨි එකක් වුණාට විග්‍රහ කිහිපයක් තියෙනවා. දුක්ඛ ඥාන, සමුදය ඥාන, නිරෝධ ඥාන, මග්ග ඥාන විදිහට විග්‍රහය තියෙනවා. ඊළඟට පටිසමුප්පාදය, ඊළඟට නිරෝධය කියන ඥානියත් එක්ක විග්‍රහයක් තියෙනවා. උද්‍යත්තගාමී ප්‍රඥාය කියන කාරණාවත් එක්ක විග්‍රහයක් තියෙනවා. එතකොට විග්‍රහ කීපයක් තියෙනවා. හැබැයි විග්‍රහ පෙන්වන්නේ යොමු වෙන තැනත් එක්කනේ. හැබැයි ඔය එකක්වත් ඒ විග්‍රහ තුල වචන පදයන් රිංගගත්තේ නැතුව විමසන්නේ යොමු වුණාම් ප්‍රතිපදාව අන්න පංච පාස් කඤ්ඤ දැක්ක එකක්, පටිසම්පාදයේ දැක්ක තව එකක්, ඊළඟ ආරි නුවණ දැක්ක තව එකක්. ඒ එකක්වත් දෙන්නේ නැහැ. ඊතර වීමයි. ඒ විග්‍රහය මොකක්ද? සක්කා නිරෝධය. ඒ එකක් කර ලැබුණා නම්
මොකද්ද? සක්කාය නිරෝධය නෑ. එකක් හරි ලැබුණා නම් සක්කාය නිරෝධය නෑ. එකක් ඒ ඊතර වීම සිදුනා නම් ඒවා කතා කරන්න විදියක් නෑ. හැබැයි නොලැබිච්ච බව ලැබෙනවා නම් නොලැබිච්ච බවක් කියලා හම්බ වෙනවා නම් ඒ සක්කාය නිරෝධයක් නේ. නොලැබීමක් කියන කාරණාව අසඤ්ඤී. නැත්තම් නේවසඤ්ඤී නාසඤ්ඤී. නොලැබීමක් කියන කාරණාව ඒ අසඤ්ඤී සහ නේවසඤ්ඤී නාසඤ්ඤී කියන ධර්ම විනයට යොමු වෙනවා. ඒකෙන් මම අර මුලින්මත් පැහැදිලි කරේ තේරෙන්නේ නැහැ ලැබෙනවා කියන මේ කරුණු වලින් තෘප්තියක් වෙනවා නම් අපි ඒකත් එක්ක අන්න බැහැගෙන ඉන්න කාරණාවක් තියෙනවා. අර විචක්ෂණශීලී බව. ඒ කියන්නේ මූලික කාරණාවන ප්‍රඥාව. ප්‍රඥාවේ ආහාර වෙන සුසුසා පරිපුච්ඡා කියන. නැත්තම් යෝනිසමනසිකාර කියන. මේ ප්‍රඥාවේ ආහාර කෘත්‍යය දෙන්නේ නැතුව අපි තුල මොනවා හරි දෙයකින් අපිට සන්තෝෂයක් හතුරක් වීමක් ඇදලා තියෙනවා නම් එතන අනිවාර්යයෙන් මොකක් වෙලා තියෙනවද? මොනවා හෝ ප්‍රතිපදාවක ඉස්මතු වීමක් ලැබිලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ අපි ඒ වපසරි හැම පැත්තක් එක්කම බලන්නට ඕන ඒ කාරණු එක විමසීමකට යමු වෙන්න ඒ වචන පදයන් වලට පමණක් සීමා වෙන්නේ නැතුව විමසීමේදී ඒකවත් ඒක අපි තේරුම් ගන්න ඕනේ විමසීමේදී අර්ථ විමසීමේදී. එහෙම නැත්නම් වචන පදයන් වල ඒ පද ව්‍යඤ්ජන මේ ඊළඟට මේ මොකද්ද පర్యాయ මේ ඔක්කොම ටික බලන්න ඕනේ. හැබැයි අර්ථ විමසීමේදී ඒක පාදක වෙලා අර්ථ විමසන්නේ විමසන තැනදී පද ව්‍යඤ්ජනයන් සහ මේ පర్యాయ කියන මොකක් හරි රිංග ගැනීමක් ඉදෙනවන විමසීමක් කිස්මතු වෙලා නැහැ. එතන තාම රිංග ගැනීමක් ඉදෙන්නේ. තෙරුවන් සරණයි. ගෝන්කින් සෝන්නස මට හිතන ගෝන්සයාර මේ නැමීම ගැන ඒ කතා කරපු දේ හරි වැදගත් පැත්තක් මේ එකෙදි මට මතක් වුණා ස්වාමීන් වහන්සේ දැන් අර බාහ්‍ය දාර්ශීරිය ස්වාමීන් වහන්සේ ඒ අරහත්ත්වයේ පිළිබඳව කාරණය දැන ගැනීම පිණිස විශාල මේ දුරක් කාලයක් ජීවිත කැපකිරීමක් කරගෙන මේ දුවගෙන දුවගෙන ආවේ ඇවිල්ලා බුදුරජාන් වහන්සේ ළඟට ආපු තැනදී බුදුරජාන් වහන්සේ දැන් ඒ කාරණේ දන්නවනේ. හැබැයි තවදුරටත් නැමෙන පිණිස දැන් මම මේ පින්ද පාසේ වටින වෙලාව බණ කියන වෙලාව නෙවෙයි කියලා. දැන් එතකොට මේ නැමීම කියන එක කොච්චර දුරකට සිද්ධ වෙන්න ඕනද කියන එක එකින් පේනනවා වගේ හිතන ස්වාමීන් වහන්සේ පොඩ්ඩක් විස්තර කරන හොඳයි කියලා හිතෙනවා සර්. තිරුවන් සරණයි. ඒක සම්පූර්ණයෙන් ඇත්ත. මොකද හේතුව ඒක අසාමාන්‍යවම තියෙන්න ඕනේ. ඉතින් ඒ නිසා ඇත්තටම මේ බාහිදාර චීරී කතාව ඊළඟට අපි ගත්තොත් මේ මාළුන්කි පුත්තගේ කතාව ඊළඟට ඔය මලපුන්තු වික්ෂුවේ කතාව වගේ තව ගොඩාක් දේවල් තියෙනවා. ඒ කියන්නේ අසාමාන්‍ය විදිහට ඒ නැමීම ඇති කර ගැනීම සඳහා බුදුරන් වහන්සේ ඒ දේවල් ඉස්මතු කරන එක. ඇත්තටම බාහිදාර චීරී කතාව ගත්තොත් එහෙම ඒ යොදුන් ගණනක් තාම දුර ඉඳලා කොච්චර දවසක් මුළුල්ලේ ඇවිදිල්ලද පයින්ම බුදුරණවහන්සේ කොහෙද බුදුරණවහන්සේ කොහෙද බුදුරණවහන්සේ ඒ යන තැනට යනවා ඊළඟට හොයාගෙන ඊළඟට දැන් අජිත මානවල මානව කරත් එහෙමනේ. එතකොට බලන්නකො ඒ ඕනකම දැන් සාමාන්‍යයෙන් කෙනෙක් එවැනි විදිහට යොමු වීමක් ඒකත් ඉක්මවන්න බුදුරණවහන්සේ තවත් යොමු වීම වැඩි කරන්න බුදුරණවහන්සේගේ වැදගත්කම ඒ කියන්නේ ඒ බුදු වදනෙහි වැදගත්කම. මම දැන් පින්ඳපාත යන්නේ මම දාන පින්ඳපාත නෙලම බණ කියන්නේ. දැන් ඒ වැදගත්කම තවත් ඉස්මතු කරනවා. අනේ ස්වාමීනි මම මේ කලුරිය කරයි දන්නේ. ඉතින් ඒ නිසා ස්වාමීනි මට එක කෙටියෙන් කියන්න පොඩ්ඩක් කියන්න. ඒ කියන්නේ එච්චරට නැමෙන්න. ඒ අසාමාන්‍ය නැමීමක් අවශ්‍යයි. අනේ ඒකත් එක්ක ඒ කියන්නේ ඒක නැමෙන්නේ ඇයි? දැන් ඇත්තටම බුදු කෙනෙක් ලෝකේ පහළ වෙලා කියන එක බුදුරජාන් වහන්සේ කියන්නේ කවුද කියන එක ඒ ප්‍රඥාවන්තයන්ට ඒ කියන්නේ ලෝකේ හිටපු ප්‍රඥාවන්තයන්ට අසාමාන්‍යව දන්නවා. දැන් බලන්නකො කිසිදු විදිහකින් මේ මොනවත් අහලාද? දැන් මොනවත් බුදුරණවහන්සේ කතා කරලාද? ඒ කියන්නේ බුදුරණවහන්සේ මොනවා හරි මේ කරුණු කාරණා කියලා එයාගේ ජීවිතය අසාරයි කියලා පැහැදිලි කරලාද? ඒ කිසිම දෙයක් නැහැ. ඉතින් දැන් අපි නම් කතා කරනකොට අපි කොච්චර කතා කරනවද? දැන් ඒ කිසිම කතාවක් නැතුව බුදුරයන් වහන්සේ කියන උත්තමයාගේ වැදගත්කම ඉස්මතු වෙලා යදුන් දහස් ගාන හැතපුන් දහස් ගානක් ඇවිදilla එතනදිත් අර පින්නපාතන වෙලාවෙදිත් මේ කාරණාවට යමු වෙන්න තරම් ඒ නැමීම ඒ කියන්නේ අර විදියට අසාර භාවයක් කියන එකක් බුදුරන් වහන්සේගෙන් ඇහින්නේ නැතුව කොහොම ස්වභාවයක්ද? ඉතින් ඒක නිසා ඒක මම අර මුලින් පටන් ගනිද්දි කිව්ව එකයි ඒක අසාමාන්‍යව යෙදෙන්නට ඕනේ. හිමුනොත් තමයි
සම්පූර්ණයෙන්ම මේක සක්කා නිරෝධ ප්‍රතිපදාවක් වගේ ඉස්මතු වෙන්නේ. ඒකයි තින් බාහිදාරෝහිදී දිත්තේ දිත්ත මත්තම් භවිස්සති. සුතේ සුත මත්තම් භවිස්සති. ඔය 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 කරුණු ටිකෙන් කියන්නේ ඒ නැමීම කොහොමද කියලා හිතා ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඒක අසාමාන්‍යව තියෙන්නට ඕනේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සමිනස් මේ දැන් අද කතා කරපු මේ විග්‍රහයත් අර අසති පැත්ත සති පැත්ත ඒ පැත්ත පාදක කළ සමිනස් මේ දැන් ධම්මචක්කපවත්තන සූත්‍රය ඊළඟට ගොඩක් සූත්‍රවලදී අර හැමතැනම කතා කරන්නේ විරජං වීතමලං ධම්මචක්කුං උදපාදී කියලානේ. ඔබ වහන්සේට පුළුවන් නම් මේ ඒ විරජං වීතමලං කියන වචනත් අරගෙන ඊළඟට යම් කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං විතර යම් කිංචි කියලා තමයි කියන්නේ. දැන් යම් ඒ යම් මොකද්ද කියන එකත් එක්ක කතා කරොත් එහෙනම් ඒක දර්ශන කියන්නේ ධම්මචක්කුවක් කියලා කියාගන්න බැහැ නේද? එකට පාදපත්‍යක් පිච්ච විදිහක් හිතා ඒක දකින්න විදිහක් කියන්නේ කිසිම දෙයක් නෙවෙයි ඔබ අන්තර රූපං නිච්ඡං වා අනිච්ඡං වා කියන කාරණාට අහලා නේද යම් පණ අනිච්ඡං කියලා යම් යම් කියලානේ කියන්නේ එතන රූපේ විදිහක් නැතුව කියන්නේ ඒ වචනේ පාවිච්චි කරන්නේ නැතුව. ඒතකොට මේ කියන දැන් ලොකු වේ පරියායක් තුනේ වැටේ ඒ ඉස්මතු වෙන ධම්මචක්ක කියන කේ ඒ වචන ටික මේ සිංහල තේරුමත් එක්ක ස්වාමීන් වහන්සේ මේ පුළුවන් නම් ටිකක් නිමෙ සොන්ද මේ පුළුවන් නම් ගොඩක් විස්තර කරලා දෙන්න ස්වාමීන් වහන්සේ වසන්නේ. තෙරුවන් සරණයි. යංකින්ච සමුදය ධම්මං සබ්බන්ත නිරෝධ ධම්මං කියන මේ ධම්මචක්කව විරජං වීතමලං ධම්මචක්කං උදපාදී. එතකොට මේ යංකින්ච සමුදය ධම්මං කියනවා මිස දැන් අපි ගත්තොත් දැන් ওই කාරණාවට එන්න කලින් අපි තව ටිකක් බලමුකෝ මේ උපතිස පරිබ්‍රාජකයට යේ ධම්මා හේතුප්පබව. එතකොට යේ ධම්මා හේතුප්පබව යම් ධර්මයක්. එතකොට මොකක්ද ඒ අද මොකක්ද කියලා ඒ ප්‍රශ්නය නැත්නම් ඒ කාරණාව ඉස්මතු වෙනකොටම ඒතං කියලා ලංගිලානේ අයං කියලා ලංගිලානේ මේ අර මේක කියලා ලංගිලා. එතකොට එතනදී ඒ ලංගීම තනදම ලෝකයක් කෙදිලානේ නිර්වචනයක් කෙදිලානේ සක්කායක් කෙදිලානේ. එහෙනම් එතන සක්කාය නිරෝධ බවක් ඉස්මතු වීමක් නැහැ. කෙදිලා. නමුත් යේ ධම්මා හේතුපබවා තේසංග තථාගත වාහ දැන් තේසංග තථාගත වාහ කියනකොට හේතුව කියනකොට දැන් ලෝකේ වචනින් කතා කරන්නේ කිව්වොත් හේතුව කියනකොට ලෝකේ ආයෙ දෙයක් වෙනවනේ. නමුත් දැන් ඒ හේතුව කතා කරගන්නේදී දෙයක් හැටියට නෙමෙයි කතා කරන්නේ. දැන් මම අර කලිනුත් කතා කරලා පෙන්නේ දැන් අපි අවිජ්ජාව කියන එකට නිකන් අර මේ පොඩ්ඩක් එහෙම එකක් නෙමෙයි තමයි කියලා ටිකක් අර අතහැරලා දානවා හිතන්න අමාරුයි කියලා. අනිත් ඒවාට ලං වෙලා හිතනවා. ලං වෙලා දාගෙන හිතනවා. හැබැයි ලං වෙලා දාගෙන හිතන්න යන ඒ සියලු කාරණා එක්කත් අපි බලන්න වෙනවනේ. ඒකත් එහෙනම් මේ නිත්‍ය වූ කියන කාරණාවකට ඉඩක් වෙන්නේ නැති වෙන්නේ. එතකොට එහෙනම් දැන් මේ ධම්මචක්කෙත් යංකිනි සමුදේ ධම්මා සම්බන්ත නිරෝධ ධම්මා. යම් ධර්මයක් හට ගන්න සබහ. එතකොට සමුද්‍රයේ සබහ යම් ඒ කියන්නේ යම් කිසි දෙයක් යම් මේ යම් කිසි ධර්මයක් හට ගන්න සබහයි නුක්තයි. සමුදේ ධම්ම යංකිනි සමුදේ ධම්ම. සම්බන්ත නිරෝධ ධම්ම. ඒ සියල්ල නිරුද්ධන ස්වභාවයෙන් නිරුද්ධන ස්වභාවයයි. එහෙනම් දැන් එතනදී මේ හැබැයි දැන් ඔය කාරණාව ඔය ඥාණී ආවේ අර කොණ්ඩඤ්ඤ තාපසයාට අර විස්තරයත් එක්ක ඒ චින්තනය යොමු වෙච්ච නිසානේ. කොණ්ඩඤ්ඤ තාපසයාට ඥාණී ආවා කියලා අපි කතා කරන්නේ මේ පැත්තේ ඉඳලා. හැබැයි දැන් ඒ කතා කරන කාරණාවේ කොණ්ඩඤ්ඤ තාපසයාට ලැබිච්ච දෙයක් හැටියට නෙමෙයි තියෙන්නේ. ඊතරණ මාර්ගය. අන්න ඒක හොඳට තේරුම් ගන්න. ඊතරණ මාර්ගය. එතකොට දැන් ඒ කියන්නේ විරජං වීතමලං ධම්මචක්ක විර ඒ කියන්නේ මේ මල නැති කෙලෙස් නැති. ඒ කියන්නේ දැන් එතකොට දැන් මම අර මුලින්ම පැහැදිලි කරලා පෙන්නුවේ දැන් අපි අර ඕකාර සංකීලේශ කියන නිර්වචනය අපි ගොඩක් වෙලාවට අපි හැම වෙලෙම බලන්නේ අර ලෝකේ දැනෙන කෙලෙස් කියන එකක් එක්ක විතරනේ. ඒ කියන්නේ අපිට ප්‍රධානම ඌ මේ නැමෙන්න ඕනේ. ඇත්තටම ගත්තොත් නැමුණනම් හොඳට හිතලා බලන්න. ඇත්තටම ගත්තොත් නැමුණනම් එයා නිදහස් වෙනවාද නැද්ද? වෙනවාමනේ. එයා නිදා ඒ සාමුක්ඛාංශික දේශනාව කරන්න අවශ්‍ය විදියට නැමුණා කියන තැනදී මොකද වෙන්නේ? මාර්ගයට යමු වෙනවාමයි. අනිවාර්යෙන් යමු වෙනවා. ඒ නොනැමෙන තාක්කල් යමු වෙන්නේ නැහැ. නැමීම තමයි පළවෙනිම යමු වීම. ඒ කියන්නේ සද්ධා අනුසාරී කියන කාරණාවක් තියෙනවා. එතකොට එහෙනම් අර මලකඩ කෙලෙස් එතකොට ඒ ඉඩක්
කියන්නේ ඒ කාරණ මලකඩ කෙලෙස් කියන අපි හොඳට තේරුම් ගන්න මේ මම පාදක වෙලා ලැබෙන එව්වා අපි සම අප මම පාදක කියලා අයින් කරනවා කියන එකක් එනවනේ. ඉතින් අපි එතන මම පාදක වෙලා කියන කාරණාවම ගත්තහම ඒ යෙදීමම කෙලෙසේනේ. ඔන්න ඔය කාරණාව එක්ක බලනකොට අර සක්කාය කියන කෙලෙසය නැත්නම් මේ අවිද්‍යාව කියන මලකඩ මෙන්න මේ ප්‍රතිපදාවත් එක්ක ඉක්මුණා කියන නිර්වචන ඉක්මෙන ඇස ධම්මචක්ඛු ඉක්මෙන ඇස ඒ දහම් ඇස ඒ ඇස ඉස්මතු වුණා ඒ ඇස ලැබුණා කියනවා මිසක් මට නුවණක් ආවා කියන එක නෙමෙයි. ඒ කියන්නේ මට යමක් ලැබුණා කියන එක නෙමෙයි. මට යමක් ලැබුණා නම් ඒ කතා කරන්නේ නැහැ කතාව නෑ. මට යමක් ලැබුණා නම් ඒ කතා කරන්නේ නැහැ කතාව නෑ. ඒ කතා කරන්නේ නැහැ ඇහැ කතාවත් එක තමයි අන්න ආසේවිත බහුලිකත ඔන්න ඔය හැට උනේ. මොකද්ද? අන්න අනුග්‍රහ දෙන්නට උනේ ඒ හැට. කොහොමද? සීල අනුග්‍රහිත, සමත විපස්සනා අනුග්‍රහිත, ධම්මස්සවන අනුග්‍රහිත, ධම්ම සාකච්ඡා අනුග්‍රහිත. අන්න ඒ හැට අනුග්‍රහ දෙන්නට උනේ. ඒකටයි එතකොට ඒකට අනුග්‍රහ දෙනකොට ඒක මොකද වෙන්නේ? භාවිතා බහුලීකృత වෙනවා. භාවිතා බහුලීකృత වෙලා ඉතර වෙනවා. එතකොට දැන් අනුග්‍රහ දීමට ඒ ඇහැ නිර්වචන, ඒ කියන්නේ ඒ ඇහැල කියන ඇහැ කිස්මතු වෙනට වෙනවා නිරජං විත බලංගොච්චේ ඇහැ. ඒකට හේතු තියෙනවනේ. ඒ හේතු ඇති වෙන්නට ඕනේ. යෝනිසු මනසිකාර සද්ධර්ම ශ්‍රවණී දාර අනිත්‍ය සම්බාරසණී. මෙන්න මේ හේතු ඉස්මතු. මම මේකට පුංචි මේ උපමාවක් පැහැදිලි කරන්නම්කෝ. දැන් අපි හිතමු දැන් මම මෙහිම්ම කියන්නම් උපමා දෙකක් කියන්න. දැන් ඔන්න මේ අපි හිතමු දැන් ඩොක්ටර් ගීරත්න මට දැන් ඔන්න හම්බෙලත් නැහැ. මම දන්නේත් නැහැ. මට හම්බෙලත් නැතුව මම දන්නේත් නැතුව මම ඩොක්ටර් ගීරත්න අනුග්‍රහ කරනවා. මම ඩොක්ටර් ගීරත්න උපකාර කරනවා. දැන් මේ කතාව හරිද? මම ඩොක්ටර් ගීරත්න දන්නේත් නැහැ, මට හම්බෙලත් නැහැ, මං අහලත් නැහැ. මේ කතාව හරිද? දැන් මං අනුග්‍රහ කරන උපකාර කරනවා කියන එක. ඒ කතාව මොකදන්න බෑනේ. ඒ කතාව යෙදෙන්නේ නැහැ. අර අන්නරේ කන්දක් තියෙනවලු. ඒ කන්දකට නගින්න ඉනිමගක් ඕනේ. මම ඉනිමගක් බඳිනවා. තියෙන තැන දන්නේ නැහැ. උස ඒ දන්නෙත් නැහැ. මම ඉනිමගක් බඳිනවා. දැන් මේ පුළුවන් දෙයක. දැන් මට ඩොක්ටර් ජීරත්න අනුග්‍රහ දක්වන්න පුළුවන්ද? ඒ මට දෙයක් හම්බ වෙලා නැත්නම්. හැබැයි ඩොක්ටර් ජීරත්න කියලා මට ලැබුණා නම් අන්න ඒකත් එක්ක මට පුළුවන් අනුග්‍රහ දක්වන්න. උපකාර කරන්න. නැත්තම් බෑ. එන ලැබෙලා ඉන්නේ බෑ ඩොක්ටර් ජීරත්න කියලා. මම තව උදාහරණ උපමාවක් පෙන්නන්නම්කො. දැන් අපි හිතමු දැන් ඔබ ළඟ නැහැ හැමෝම ළඟ මැති දුරකථනයක්. දුරකථනයත් එක්කනේ මේ සම්බන්ධලත් ඇත්තේ. දැන් ගන්න අපි ඉස්සලාම කඩින් දුරකථනයක් ගත්තා කියමුකෝ. කඩින් අලුතෙන්ම දුරකථනයක් ගත්තා. දැන් ඒ අලුතෙන්ම ගත්ත දුරකථනයෙන් කතා කරන්න කාට හරි පුළුවන්ද? අලුතෙන්ම ගත්ත දුරකථනයෙන් කතා කරන්න පුළුවන්ද? බෑනේ. ඒකට ඒ කතා කරන්න පුළුවන් ස්වභාවයට පත්වීම සඳහා සිම් එකක් දාන්න ඕනේ. අන්න සිම් එකකින් උපකාර කරනවා. ඊළඟට චාර්ජ් කරන්න ඕනේ. ඒකෙන් උපකාර කරනවා. ඊළඟට ඒක සෙටින්ග්ස් හදන්න ඕනේ. ඒකෙන් උපකාර කරනවා. ගොඩක් දයතුලින් උපකාර කරනකොට අන්න කතා කිරීම කරන්න පුළුවන්. දැන් ෆෝන් එකක් ලැබිලා නැතුව සිම් එකක් තියාගෙන ඉන්නවා. මම දැන් කතා කරන්න හදන්නේ. දැන් මම මේ චාර්ජ් කරන්න හදන්නේ. කතාවක් තියෙනවද? නැහැනේ. එතන අපි හිතමු දැන් අපි අහලා තියෙනවා ෆෝන් එකක් ගන්න ඕනේ කියලා. ඒකට දැන් ඒකට දැන් මේ සිම් දාන්න ඕනේ මෙවුවා කියලා. මේ චාර්ජ් කරන්න ඕනේ කියලා දැන් අහලා තියෙනවා. දැන් මොකද අපි කරන්නේ? ෆෝන් හදන තැනකට ගිහිල්ලා, يعني ෆැක්ටරි එකට ගිහිල්ලා සිම් එක දීලා අපාට ෆෝන් එකක් හදන්න. සිම් එකකින් හදන්න ෆෝන් එකක්. මේකින් ෆෝන් එකක් හදන්න. මේ චාර්ජ් කරන්න මේකින් ෆෝන් එකක් හදන්න. කරන්න පුළුවන්ද? නෑ, ඒකට වෙනම කාර්යතාවය ටිකක් තියෙන්නේ. ඒකට ඒ කාර්යතාවයේ යෙදිච්ච සැනදී තමයි ලැබිච්ච ෆෝන් එකට සිම් එක දාන්න තියෙන්නේ. ඉතින් මෙන්න මේක අපි හොඳට තේරුම් ගන්නට ඕනේ. ඒකත් එක්ක අපි බලන් යනකොට අර ධම්මචක්කය කියන එක ඇහැක්. ඒ ඇහැ ස්වභාවය කෙලෙස් ඉක්ම වෙන ගතිය. ඒත සක්කාය නිරුද්ධ වීම. ඒ ඇහැ ස්වභාවය අනුග්‍රහ භාවිතයක් කරනකොට අනුග්‍රහ උන් නැත්තම් එහෙම අර ශේක පරිහානි ධර්ම තියෙන්නේ. කවදා හරි සිද්ධ වෙනවා. නමුත් අර අනුග්‍රහය ලැබෙනකොට අන්න මේ නිවීම පසක් වෙනවා. නැත්තම් මේ ආත්මහත කියන එක කල්ප ගානක් වෙනවා. එහෙනම් මෙන්න මේක
මේක පොලිස් වෙන්න, ඒ කියන්නේ ලැබිච්ච ධම්මචක්කය. දැන් අපට මේ ලෝකෙදි වචන වලින් කතා කරන්න වෙනවා ලැබිච්ච ධම්මචක්කය කියලා. නැත්තම් කතා කරන්න කියලා දෙන්න වෙන්නේ ලෝකයට. ඒ කියන්නේ මේ බුදු කෙනෙක් බුදුරජාණන් වහන්සේ නම ධර්ම දේශනා කරන මන්දුස්සාහිවනි. දැන් ඒ කියලා දෙන වචනයක් එක රිංගගෙන කියන්න ඕන කාරණාවක් ඉස්මතු කරන්න ඕන නිසා කියලා දෙනවා. වචන රිංග ගත්තොත් එහේ මොකද වෙන්නේ? ඉතින් රිංග ගත්තාට පස්සේ කොහොමනම් මේ ඒ පෙන්නපු පෙන්නන්න හදපු ධර්මයට අනුගත වෙන්න පුළුවන් වෙන්නේ බෑනේ. ඉතින් ඒ නිසා ඒ ඒ ඇති වෙන තැනදී ආයේ තවත් එකක් තියෙනවා, තියෙන කාරණාව. දැන් අර උපදේශ පරිබ්‍රාජකයාට නම් ධර්ම කාරණාවක් කිව්වේ. දැන් මෙතන මේ බුදුරණවහන්සේ දහම් මැස ගැන කතා කරන්නේ. එතකොට මේ දහම් මැස කියන ගන්න යංකින් සමුදේ ධම්ම සම්බන්ත නිරෝධ ධම්ම. ඉතින් ඒක නිසා ඇත්තටම මේ ඒ තරණ ප්‍රතිපදාව කියන කාරණාව එක්ක අපි හැම වෙලෙම ඒ චින්තනයේ බලන්නට ඕනේ. අපි අපට මේවා වැදගත්කම තියෙන දැන් අපි මේ යන්ති සමුලි ධම්මන් සම්බන්ධ කියොත් ධම්මන් කියලා මේ ඇහිච්ච කාරණා පව අපට ඇහිීමක් හිට අරගෙන අපිට යෝනිස මොනසිකාරයක් ඉස්මතු කරගන්නයි තියෙන්නේ. ඒ කියන්නේ ඒ ඉස්මතු වෙන විදිහට චින්තනයක් මෙහෙවන්න තියෙනවා. ඔය ඒ හැම පරියයකින්ම නැතුව ඒක සියා ගන්න නෙමෙයි, ඒක ලබා ගන්න නෙමෙයි, ඒක ඒක එක රිංග ගන්න නෙමෙයි. රිංග ගන්නවා කියන තැනදී මේක ඇහිලා නැහැ කියන එකනේ. එතනම අර සිදුවෙන කාරණාවක් වෙනවා. මොකක්ද අර මම මුලින් කිව්වේ? සේයමාන නෙමෙයි, සදිසමාන, සේයමාන හිනමන මොකක් හරි එකක් එක්ක අන්න ඒකත් එක්ක යමු වෙලා ඉතින් මාර්ගයක් ඉස්මතු වෙන්නේ. අර ඕකාර සංකීර්ණයේ කියන්නේ භාව නෙමෙයි, අපි ඒකත් එක්ක ඉදෙනවා. ඉතින් ඒක නිසා ඇත්තටම මේ ඒ ධම්මැස කියන කාරණාව දී අද්දකීන් ලෝකයක් අද්දකීන් ලැබීමක් ওই කතාව ඉක්ම වෙනවා. ඊතර වීම කියන ප්‍රතිපදාත්මකම සිදුවීමක් වෙන්නේ. ඉතින් මේක එතනින් එහාට කතා කරන්න බෑ. එතනින් එහාට කතා කරන්න මොකක් කතා කරන්නද? මූලික අනුගත වීමත් එක්ක යන තැනදී ඒ සිදුවෙන වැඩපිළිවෙලක් වෙනවා. ඒකට අවශ්‍ය විදිහට ඉමසීමට දෙයක් හම්බෙලා තියෙනවා, ධර්මයක්. ඒකත් එක්ක ඉමසනවා. ඒක සිදුවෙනකොට ප්‍රතිපදාවෙන් ඉතරේ නොච්චරයි වෙන්නේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ගොඩක් නිසා. තෙරුවන් සරණයි සරණාස මේ ශබ්ද නිසා මම කිතුන තවල් ප්‍රශ්න කරන්න ඔය කියන කාරණේ මේ අපේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේදී අර මේ ලෞකික පැත්තයි ලෝකෝත්තර පැත්තයි පැටලවා ගැනීම නිසා මේ බහුලව පවතින දෘෂ්ටියක් වගේ මට හිතෙන්නේ සාමාන්‍ය දැන් අපි සාමාන්‍ය ලෝකේ ගත්තොත් පින්දහම් කරනවා, සීලයක් ආරක්ෂා කරන්න ඕන, සමාධිය වඩන්න ඕන කියන කාරණේ බුදුරජාණන් වහන්සේ අනුදැන වදාරනවානේ. නමුත් මේ ලෝකෝත්තර මාර්ගයේදී සද්ධර්ම ශ්‍රවණය යෝන්සෝමස්කාරින් ඇතිවෙච්ච දහම් මැසටයි සද්ධර්මස් නැවතත් ධර්මයේ ධර්ම සාකච්ඡාව සීල සමාධි ප්‍රඥා වලින් අනුග්‍රහ වැඩිලා විමුක්තියක් කරා යන්න ඕන කියන කාරණේ මෙන්න මේ දෙක අතර මේ පටලැවිල්ලක් හදාගෙන ඒක නිසා මේ දෘෂ්ටිය නැවත නැවත කැරකර කියනවා වගේ මට හිතෙන්නේ ස්වාමීන් වහන්සේ. ඔබට පොඩ්ඩක් ඒක විස්තර කරන හොඳයි. මේක බොහෝ කොට අපි අතර පවතින දෘෂ්ටියක් වගේ මට හිතෙන්නේ. තෙරුවන් සරණයි. ඇත්තටම මෙතනදී අපි තේරුම් ගන්න ඕනේ ගොඩක් කරුණු තිබෙත් තියෙනවා. ඔය කරුණු දෙක විශේෂයෙන් තේරුම් ගන්න ඕනේ එක පැත්තකින්. ඊළඟට තමයි දැන් අපට බුදුරජාන් වහන්සේ කියලා ඇහිලා තියෙනවනේ කවුද? අපට බුදුරජාන් වහන්සේ කියන උත්තරම ස්වභාවය හරියටම කතාවට යනවනම් එතනදී අපට ලෝකේ ඉන්න සිද්ධාර්ථ ගෞතම තාපසයාගේ නිර්වචනයක් කතා කරන්න බැරි වෙනවනේ. එතකොට දැන් අපි මෙන්න මේ ලෝකයේ කතාවයි ඊතරවන ප්‍රතිපදාවදී බුදුරන් වහන්සේ කියන කාරණාව. ඒ කියන්නේ බුදුර දහම දැක්කොත්නේ බුදුන් දැක්කා වෙන්නේ. දහම නොදැක්කොත් සිද්ධාර්ථ තාපසයා දැක්කා. එච්චරයි. දහම නොදැක්කොත් සිද්ධාර්ථ තාපසයා දැක්ක, දහම දැක්කොත් බුදුන් දැක්කා. එතකොට දැන් අපි මෙතනදී අර මේ ඔන්න ඔයක තේරුම් ගත්තනම් අපි මේ දහමන දැක්කොත් බුදුන් දැක්කා, බුදුන් කියන්නේ දැක්කා කියන්නේ. ඉතින් එහෙනම් ඒ බුදුරණවහන්සේ කියපු කාරණාව හම්බෙලා නැහැ නේ. එහෙනම් සිද්ධාර්ථ තාපසයා කියපු කාරණාවනේ හම්බෙලා තියෙන්නේ. ඒ කියන්නේ ලෝකයට අයිති විදිහට හම්බ වුණා නම් යම්කිසි කාරණාවක් කාව
දැකලා නැද්ද? බුදුරණවහන්සේ දැකලා නැහැ. එහෙනම් ලෝකෙට අයිති විදිහට මොන දේවල් තුන සිදු වුණත් බුදුරණවහන්සේව දැකලා නැහැ. මොන දේවල් සිදු වුණත් බුදුරණවහන්සේ දැකලා නැහැ. එහෙම හැඟීමක් කෙනෙකුට ඇති වුණා නම් එයා අනිවාර්යෙන් බුදුරණවහන්සේ දකින්න උත්සාහ කරනවා. ලෝකෙට අයිතිවන කාරණාවක් ලැබෙන එක බුදුරන් වහන්සේව කියලා හම්බ වුණා නම් අලුතෙන් ඉතින් උත්සාහ කරන්න ඕනේ නෑනේ. එතකොට දැන් හරිනේ බුදුරන් වහන්සේ කිව්ව දේනි කරන්නේ. ඉතින් බුදුරන් වහන්සේ හම්බෙන්නේ දහම දැකීමේ, සක්කාය නිරෝධ ධර්ම දැකීමේ. සක්කාය නිරෝධ ධර්ම දකින්න තැනදී ලෝකෙට අයිති කතාව ඉදෙන ඉදීම නෑ. එතකොටනේ බුදුරන් වහන්සේ දැකලා ලෝකට ඇති කතා වෙනොත් බුදුරණවහන්සේ හම්බුණා කියලා දාගත්තා නම් ආයි බුදුරණවහන්සේට යන්න ඕනේ නැහැ. අන්න අපි දැනගන්නට ඕනේ ලෝකට ඇති කතාවේදී අපි විසින් ලේබල් කරන ලද සිද්ධා බුදුරණවහන්සේයයි අපි විසින් ලේබල් කරන ලද සිද්ධාර්ථ ගෞතම තාපසයාගේ වචනය අනුව ක්‍රියාත්මක වේ, කටයුතු කරනු ලැබේ. දැන් අපි උත්සාහ කළ යුතුයි අපේ අර ලේබල් කරපු බුදුරයන් වහන්සේ කියන කාරණාව ලේබල් කිරීම අයින් කරලා සිද්ධාර්ථ ගෞතම තාපසයාගේ වචනයට පමණක් සීමා වෙන්නේ නැතුව බුදුරයන් වහන්සේගේ වචනියත් අපි අහන්න ඕනේ කියලා. අන්න එතකොට තමයි ඒ ඊතර වෙන මාර්ගය කියන කාරණාවට යොමු වෙන්නේ, ඉඩක් තියෙන්නේ. ඉතින් ඇත්තරම මේක සමාජීය ප්‍රශ්නිකුත් තියෙනවා ඉතින්. අන්න එකයි වැඩේ තියෙන්නේ. සමාජීය ප්‍රශ්නයක් එක ඒ ඉදිරි තැනුත් තියෙනවා. ඊළඟට ගොඩක් තැන් තියෙනවා. ඉතින් අපිට මේ සමහර ඒවා ඉතින් ගොඩක් කතා කරන්නත් අමාරුයි. මොකද මේ ප්‍රසිද්ධිය කතා කරන්න ගියාමත් ලොකු ලොකු ප්‍රශ්න තියෙනවානේ. ඉතින් ඒක නිසා මේ අපි හොඳට තේරුම් ගන්නට ඕනේ හැම වෙලෙම බුදුරජාණන් වහන්සේ බුදුරුන්ට ආවේනික ධර්මයේ බුදුරණවහන්සේ පෙන්වන බුදුරුන්ට ආවෙනික ධර්මයේ අනිත් ඒවා අපි දැනගන්නට ඕනේ. කවුද කිව්වේ? අප විසින් ලේබල් කරන ලද බුදුරණව අප විසින් බුදුරණවහන්සේයයි ලේබල් කරන ලද අපට නිවැරදිවම හම්බ වෙන සිද්ධාර්ථ ගෞතම තාපසතුමා විසිනි කියලා. අන්න එතකොට අපට පොඩ්ඩක් රිදිලා බුදුරණවහන්සේගේ පැත්තට නැවෙන්න උත්සාහයක් දරනවා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සමහරු මට ඒ කියද්දි මේ හිතන මේ නිකන් මගේ අදහස විතරයි. මේ දැන් ඉතින් දැන් මෙච්චර කියලා සමහරු දැන් සමාජීය ප්‍රශ්නයක් කියලා දාලා මේ බේරෙන එක නම් හොඳ නැහැ කියලා මට ඉතින් දැන් මොකද දැන් මේ හැමදාම සමාජයට බැන බැන ඉඳලත් වැඩක් නැහැ සමාජීය ප්‍රශ්න කියලා. දැන් අපි දැන් මෙතන ඉන්න කට්ටිය ඔක්කොමල දැන් මේකට අනුගතව හොයන්න ඕනේ කියලා අහුවනම් දැන් ඉතින් අය සමාජීය ප්‍රශ්නයක් එන්න අවශ්‍යතාවය මම හිතන්නේ ඉතින් එතනින් හැ තමන්ගේම අවුල තමයි මට නම් ඉදෙන්න සමිනස් එවන් සන්නයි. ඒක ඇත්ත. ඒ කියන්නේ දැන් මේ විදිහට දැන් මෙහෙම නැමිලා මේ කියන්නේ මම නැමිලා කියන්නේ දැන් මම මුලින්ම කිව්වනේ සෙය්‍යමානියක් නම් මේ නැහැ කියන එක දැන් තියෙනවනම් මෙහෙම අහන්න ඇහෙනේ. සෙය්‍යමානියක් එක නැමිලා තියෙනවා සෙය්‍යන වානියක් එකයි මේක වෙන්නේ කියනවනම් ඒ දෙන්නේ නැහැ. ඉතින් එහෙනම් මේ විදිහට යම් ක්‍රමයකට මේ කියන කාරණාව එක නැමීමක් එක තියෙනවනම් එතකොට සමාජ ප්‍රශ්න අදාළ නැහැ. මම ඒ කාරණාව ඇත්තටම කිව්වේ මේ යොමු වෙන්න අපි තුල තිබිච්ච කෙලෙස් ওই කරුණුත් එක්ක ඒක හරියට ඇහෙන්නේ නැති තැනදී. හැබැයි හරියට යම් කිසි විදිහකට ඇහෙනවනම් අන්න එතනදී ප්‍රශ්නේ තියෙන්නේ ඇහෙන කාරණාවට නිවැරදිව නොනැමීම කියන කාරණාවයි. ඇහෙන කාරණාවට නිවැරදිව නොනැමීම කියන කාරණාව. ඉතින් ඒ නිසා තමයි මම අර කරුණ ටික පැහැදිලි කරේ. අපි අන්නේ ටික හොඳට තේරුම් ගත්තා නම් يعني බුදුරජාන් වහන්සේ යමක් වදාලාද ඒක බුදුරණවහන්සේ වදාලාය කියලා අපි දැනගත්තාද එතන ඉස්මතු වෙනවා මොකද්ද? සක්කාය නිරෝධ ප්‍රතිපදාවක්. බුදුරජාන් වහන්සේ හම්බෙන්නේ ධර්මයේදී. බුදුරන් වහන්සේ වදාළෑයයි අපි නම් කරමින් අපට හම්බ වෙන යම් කිසි කාරණාවක් තියෙනවද එය සිද්ධාර්ථ ගෞතම තාපසතුමා විසින් වදාළ දෙයක් අපි ලේබල් කරගත්තා. ඉතින් ඔන්න ඔය කාරණාව බුදුරන් වහන්සේට ආවේනික බුදුවරුන්ට ආවේනික ඒ ධර්මයක අපි හැම පැත්තක්ම
බලන්ඩ හිතන්ඩ අහන්ඩ යෙමුණොත් අන්න ඒ එක්ක අසාමාන්‍ය උත්තම ගුණයෙන් හෙබි ඒ බුදුරයන් වහන්සේට යොමුවීමක් පමණයි සිදුවෙන්නේ. භගවා ජානාති නාහං ජානාමි. ඕක ප්‍රතිපදාත්මකවම එතරවන බවක් එක ඉස්මතු වෙනවා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සාමිස. මට ඒත් එක්කම තව එකක් මතක් වුණා සාමිස. දැන් අර මේක අර මේ සාකච්ඡා කතා නොකරපු උදාහරණයක් සාමිස. ඒ කියන්නේ හැමෝටම ඇහුවත් හොඳයි කියලා මට ඉන්නවා සාමිස. දැන් ඒක තමයි ඔබ වහන්සේ කියව මේ ගමන යන්න පාරක් අහන් ආපු කෙනෙකුට මේ මොනවා හරි නවත් තැම්පලවල ටික කතා කරනවා වගේ දුකෙන් නිදහස් වෙන්න මාර්ගයක් අහන් ආව කෙනෙකුට මාර්ගයක් හොයන් ආව කෙනෙකුට දුකම විස්තර කර කර දුක කියන්නේ මේ දුක අර පටිච්චසමුප්පන්න ඒ විදිහට නෙමෙයි ඒ නැතුව අර තමන්ගේම අත්දැකීමක් මාර්ගය විදිහට තමන්ටම හම්බෙච්ච දෙයක් තමන්ගේම විග්‍රහයකට තමන්ටම විග්‍රහ කරලා කියන්න පුළුවන් එකක් කියලා දෙනවා. ඒතකොට දැන් මගක් අහන් ආපු කෙනාට ඒ අර මනුස්සය එහෙම විස්තර කරද්දී කොච්චර වදයක් දැනනවද? ඒ වගේ මේ ධර්මයේ අහද්දී මගක් ඉස්මතු නොවිසයන්ස මේ යම් අත්දැකීමක් කොහෙන් සමාජයෙන් වේවා අපි තුලින් වේවා කොහෙන් හරි ඇහෙනවා නම් ඒ අත්දැකීමකට ගැළපෙනවා නම් එතන එන ඒ අත්තම අරයට පච්චර කරදරයක් ඒක වුණා වගේද මේකත් ඒ වගේ වෙන්න ඕනේ කියලා කතරක් මේ පැහැදිලි කරනවා. ඒක මට නම් ගොඩක් වැදගත් කියලා සමහරවිට තේරුම් ගන්න. ඔව් ඒක ඇත්ත. ඒ කියන්නේ මම හිතන අපි කතා කරපු කාරණාවක් ඒ ගමන් කරනවා කියනකොට තනක් ගැන කතා වීමක් ලැබීමක් කතා වීමක් වෙන්න බෑනේ. ගමන් කිරීමක් නිස්මතු වෙන්නට ඕනේ නැත්තේ. ගමන් කිරීමක් නැතුව ලැබීමක් හම්බ වෙනවා නම් නිර්වචනයක් ලැබීමත් තහවුරු වීමක්. එතකොට ඒක ඇත්තටම අර හරියටම ගමන් කරන්න ආව කෙනෙකුට නම් එයාට ඒක වදයක්. එයා ඒකට යමු වෙන එයාට ඕනත් ගමන් කිරීම. හැබැයි හොයාගෙන අර අත්දැකීමක් හොයාගෙන ඉන්න කෙනෙකුට ගමන් කරන්න නෙමෙයි ඉන්නේ, කොහේ හරි ඉන්න යන්න නෙමෙයි ඉන්නේ ඉන්න. ඉතින් ඒක නිසා ඇත්තටම ගමන් කරන කෙනෙකුට යන කෙනෙකුට යන එකකුයි හම්බ වෙන්නේ, වෙන මොකක්වත් නෙමෙයි. ලැබීමක් ඉඳීමක් නෙමෙයි. කොහේ හරි මහන්සි වෙලා හිටියොත් ඉන්නපා යන්. ඒ කියන්නේ ඒ ඉන්න අන්න එතකොට අර ඉඳීමේ ආදීනව කවුරු හරි කියලා දෙන අන්න ඒක තමයි. දැන් අපි හිතමු බුදුරණවහන්සේ වෙනවා නම් නිවින කම්ම කල්යන්න මිත්‍ර ඇසුර අවශ්‍යයි කියලා. ඇයි ප්‍රමාදයි ලැගගෙන ඉන්නවා යායන් තන්නා. අන්න තව උපකාර ඕනේ, තව උපකාර ඕනේ. එතකොට නම් මුලේ ඉඳලා මොකද එදිනවනේ. එහෙනම් බලන්නකො මේ කල්යාණ මිත්‍රයාගේ උපකාරය කියන එක බුදුරණවහන්සේ වෙන්නපු කාරණා කොච්චර ලස්සනද කියලා. ඉතින් ඒ නිසා හැම වෙලේම ඒක ගැන හොඳට හිතන්න, ඒක ගැන හොඳට කල්පනා කරන්න. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සාමී. මේ විදිහට බුදුරයන් වහන්සේගේ ධර්මයක් කතා කරනකොට කොරෝනා කෝ, ඊළඟට සමාජ ප්‍රශ්න කෝ, ඊළඟට තව අර්බුද කෝ, ඔය සියලුම ප්‍රශ්න ඔක්කොම තියෙන්නේ බුදුරයන් වහන්සේගේ ධර්මයක් ඉස්මතු නොවෙන තැනදී. බුදුරණවහන්සේගේ ධර්මයක් ඉස්මතු වෙන තැනදී සියලුම දැන් අපි කතා කරේ ගැඹුරින්මනේ. ගැඹුරින්ම කතා කරපු කාරණාවේ කද්දකේ ලෝකේ අපි ගෝචරයි කියන කාරණාවත් ආයෙ කතා කරන දෙයක් නෑනේ. ඔක්කොම කතාව ඉක්ම වෙනවා. කතාව ඉක්ම වෙනවා කියලා ලැබෙනවා නෙමෙයි. දැන් හම්බුණාද කොරෝනා කතාව නෑ කියලා ලැබීමක් මේ කතා කරන තාක්කල්. දැන් අපි කොරෝනා කතා කරන්නේ නැහැ, කොරෝනා ගැන කතා කරන්නේ නැහැ, දැන් අසනීප නැහැ, ඒව කතාව නැහැ. කොච්චර තිබ්බත් අපි කතා නැහැ, ලැබුණේ නැහැ නේ. ලැබුණේ නැහැ. ඒකම විතර බලන්නකො. දැන් සමහරවිට ඔබ සියලු දෙනා බොහෝ අයට දැන් මේ සමාජයේ මේ ප්‍රශ්නයත් එක්ක අහුවෙලා ඉන්නවනේ, ඉදිලා තියෙනවනේ. එතකොට දැන් මේ කතාවත් එක්ක ආ දැන් අර කොරෝනා කට්ටිය මේ කොරෝනා කට්ටිය මෙහිම අපට මෙහිම වේද මෙහිම වේද මෙහිම වේ. ඔය කතාව ලැබුණෙත් නැහැ, නොලැබුණ බව ලැබුණෙත් නැහැ. නොලැබෙන බව ලැබුණෙත් නේ. ප්‍රතිපදාත්මකවමත් මාර්ගය කියන්නේ අන්නේ විදියට එකක්. ඉතින් ඒ නිසා කොච්චර සුන්දරයිද, කොච්චර නිදහස්ද, කොච්චර සුන්දර ප්‍රතිපදාවක්ද. ඉතින් ඒක නිසා මේ ධර්මයට අසාමාන්‍ය කැමැත්තක් නැමීමක් ඉදෙන්නටම වෙනවා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සංසේ. මේ සංසේ විස්තර කරන්නේ මේ
අත්තිපාදොක්ම සූත්‍රයේ කොටසක් මේ සයි රූපයක් ආපතින් නිසා තජ්ජෝ සමන්නාහාරය කියන එක ඒක සංස මේ යං තථා භූතස්ස රූපං තං රූපපාදානක්ඛන්දේ සංඝං ගච්ඡති කියන එකේ සංස පොඩ්ඩක් විස්තර කරලා දෙන්න පුළුවන්ද එතන යං තථා භූතස්ස රූපං තං රූපපාදානක්ඛන්දේ සංඝං ගච්ඡති කියලා ඒ විදිහට වේදනා සංඥා සංඛාර විඥාන වලට කතා කරලා ඒක සංසර සෝ ඒවම් පජානාති ඒවං කිරමේසං පංචන්නං උපාදානක්ඛන්දානං සංඝෝ සම්නිපාතෝ සමවායෝ හෝති උත්තංකෝ පනේතං භගවතෝ යෝ පටිච්ච සමුප්පාදං පස්සති සෝ ධම්මං පස්සති කියලා ඒ කාරණා විස්තර සංස ඒක අර සෝ ඒවං පජානාති කියන කොටසට අර මේ අතන කතා කරන සංස යං තථා භූතස්ස රූපං තං රූපපාදානස්කන්ධය සංඝං ගච්ඡති ඒ රූපය රූපපාදානස්කන්ධය එතන ඒ දෙන ආකාරය අර පජානාති කියන කාරණාත් එක්ක පොඩ්ඩක් විස්තර කරලා දෙන්න පුළුවන් සංස තිරුවන් සම්මයි දැන් ඕකෙම අනිත් පැත්තක් කතා කරන්න පුළුවන් එකක් තියෙනවා දැන් ඕක ඔය විදිහට තියෙනවා බුදුරණවහන්සේ වෙනවා පංච උපාස්කන්ධයේ උදේවයි දකින්න කියලා පඤ්ඤාව කියන්නේ මොකද්ද ප්‍රඥාව විස්තර කරනවා පංච උපාදානස්කන්ධයේ උද්‍යබ්බයනුපස්සී විහෙරති ඔන්න ඔය ටික පැහැදිලි කරනවා එතන පැහැදිලි කරන්නේ නැහැ පංචස්කන්ධේ හෝ නැත්නම් වෙන මොකක්වත් වචන ටිකක් කතා කරන්නේ නැහැ පංච උපාස්කන්ධයේ උද්‍යබ්බයනුපස්සී වාසය කරන්නේ ප්‍රඥාව කියන්නේ ඒකතර ප්‍රඥාව කියන කාරණාවේ කෘත්‍ය මොකද්ද ඥානාති කියන කාරණාව එක්කනේ කතාව කියන්නේ කොහොමද පංච උපාස්කන්ධේස කියලා හැබැයි විස්තරය කොහොමද තියෙන්නේ ඉතිරූපං ඉතිරූපස් සමුදෝ ඉතිරූපස් අත්තංගමු ඉතිවේදනා ඉතිවේදනාය සමුදෝ ඉතිවේදනාය අත්තංගමු ඔන්න විස්තරයි හැබැයි කියන්නේ පංචපාස්කන්ධයේ දේවය දකින්න මොකද්ද පජානති බව මොකද්ද පජානති කියන්නේ ප්‍රඥාව කියන කාරණා දැන් මෙතන දැන් ඒකේ අර පටන් ගන්න කාරණාක දැන් මෙතන වෙන විදිහකට කතා කරනවා මෙතන කතා කරනවා තතහ භූතස්ස රූපං තතහ භූතස්ස වේදනා තතහ භූතස්ස සංඥා තතහ භූතස්ස සංඛාරා තතහ භූතස්ස විඥාන අන්න රූප උපාදානස්කන්ධං සංඝං ගච්ඡති වේදනා උපාදානස්කන්ධං සංඝං දැන් මේක අන්න ගිනීමට යනවා මේ නිර්වචනය පැහැදිලි කරනවා දැන් මේක පැහැදිලි කරනවා මේ පංච පාස්කන්ධේ සංගත සමවායෝ කියන මේ කාරණාව අන්න මේ පටිසමුප්පාදයේ දැක්ම අතන පෙන්නනවා ප්‍රඥා භාවිතයත් එක්ක ඒ භාවිතින් ඈතර වීම ප්‍රඥා භාවිතයත් එක්ක ඈතර වීම මෙතන පටිසමුප්පාදයේ දැක්ම කතා කරනකොට අත්ථිතංච නහෝති නත්ථිතංච නහෝති ඇයි අත්ථිතංච නහෝති නත්ථිතංච නහෝති මෙතන මොකක්ද මේ විස්තර වෙන්නේ මේ පැහැදිලි කරේ මොකද්ද පංචපාස්කන්ධං සංගත සමවායෝ කියන එක අත්ථිතංච නහෝති නත්ථිතංච නහෝති අතන පැහැදිලි කරන්න පැත්ත මොකක් එකද තියෙන්නේ මාර්ගය මොකක් එකද නිවීමට මාර්ගය. එතන අර විග්‍රහයට යන්න දෙයක් නැහැ. මොකද නිවීමේ මාර්ගය. මෙතන දැක්මත් එක්ක පටිසමුප්පාද ධර්ම දැකීම සෝ ධම්මපස්සති මේ යමක් ධම්ම දකීද අන්න බුදුරණවහන්සේ දකින්නවා කියන ඒ පටිසමුප්පාද දැක්ම ගැන පැහැදිලි කරනවා. එතකොට එතනදී ඒ පැහැදිලි කරපු කාරණාව පංචපාස්කන්ධ උද්‍යබ්බේ දකින්න කාරණාවත් එක්ක ඊතරණ මාර්ගයේ ඒ ඒ කියන්න යන කතා කියන්න යන තැන ඉඳලා මාර්ග භාවිතය කතා කරන්න පේනනවා මෙතන පේනන දෙනවා මේ සකස් වීම කියන නිර්වචනයේ එක්ක පැහැදිලි කරමින් අර ඇත සහ නැත කියන කරුණ දෙක ඉක්ම වීමේ පටිසමුපාදය දැක්මත් නිරෝධය දැක්මත් කියන නිර්වචනේ පැහැදිලි කරනවා ඉතින් මේක ලස්සන කෝණ දෙකක් ලස්සන කෝණ දෙකක් ඉස්මතු වෙනවා මේකෙත් ප්‍රඥාවේ කෘත්‍ය ඉස්මතු වෙනවා අරක ප්‍රඥාවේ කෘත්‍ය භාවිතයේ ඉස්මතු වෙනවා භාවිතයේ ඉස්මතු කරනවා යෙදෙන තැනත් එක්ක මෙතන ඉස්මතු කරනවා ප්‍රඥාව කියන කෘත්‍ය ප්‍රකට වීම අතන ප්‍රඥාවේ කෘත්‍ය භාවිතයේ හරි ලස්සනයි ඒක තේරුම් ගන්න තේරුම් ගන්න සම්පූර්ණයි දැන් පංච උපාස්කන්ධයේ උදේවේ දැකීම කියන්නේ කතා කරන්නේ එතකොට දැන් පංච උපාදානස්කන්ධෙත් නෙමෙයි පංච උපාස්කන්ධයේ උදයත් නෙමෙයි පංච උපාස්කන්ධයේ වැයත් නෙමෙයි පංච උපාස්කන්ධයේ උදේ දැකීම කියන ඒක කතා ගන්න. එතකොට දැන් මෙතන පංච උපාස්කන්ධය රටගන්නේ මේ විදිහට කියලා පෙන්න විදිය. ඒතොර ඉස්මතු කරගන්න විදිහ කිව්වේ.
එතකොට දැන් අතන අතනදී එතකොට දැන් උදේවත් වැයවත් උදේ වැයවත් නෙමෙයි ඒ දකින්න විදිය කතා කරලා තියෙනවා. එතකොට ඒක අනිත්‍ය සංඥාව භාවිතය වෙන ස්වභාවයෙන්ස එතකොට දැන් ඉති රූපන් රූප සංදේ රූප සත්ංගමෝ කියලා යෙදීම වෙනවා කියවොත් කවුරු හරි ඉතින් එහෙම යෙදෙනවා නම් ලෝකෙ මේ කාටවත් බෑ මේ මේ අනාගාමි හරි අරහත් හරි නොවි මැරෙන්න. ඇයි රූපේ හැම්බෙල් යෙදීම ඉති රූපන්. ඉති රූපන් කියේ රූපෙටවත් රූපේ. ඒ හට ගැනීමට ඕනේ මේ ඒ රූප රූප සම්බන්ධ රූපත්ංගමේ කියලා දකින්න. ඒක භාවිතා කිරීමකට නේද? එතකොට ඒ කොන දෙක ගැන අපි හිතුවොත් මේ. ඒතර භාවිතය කියන එක සහ මේ අර දහමක් විදිහට ඉස්මතු කරන තැන කතාව වෙනස තව ටිකක් ගන්න පුළුවන් කොහොමද නිසා නේද? තේරුම් ගන්න නැහැ. දැන් සනේක තමයි ඇත්තට මේක හරලස්සන. ඒ කියන්නේ අතන භාවිතයත් එක්ක ඉස්මතු කරලා පෙන්නන්නේ මෙතන ධර්මයේ ඉස්මතු කිරීම පෙන්නන්නේ. එතකොට මේක කාරණා දෙකක්. එතකොට කාරණා දෙකක්. ඒක ඇර මම අර පෙන්නුවෙත් අතන භාවිතය වෙන විදිය ඒකම ඒ කියන්නේ කරුණ භාවිතයේ සිද්ධ වෙන විදිය. දැන් හරියට මේ අර මේ මම අර කලින් කතා කරේ මොකද්ද මේ සම්මාදිට්ඨි අනුග්‍රහිතයයි සම්මාදිට්ඨි උත්පාදයයි කියන්නේ සම්මාදිට අනුග්‍රහ සම්මාදිට උත්පාදයයි කියන්නේ අන්න ඒ වගේ. දැන් මෙතන අතන භාවිතය ගැන පෙන්නනවා මෙතන උත්පාදයක් ගැන පෙන්නනවා. එතන භාවිතය කියන කාරණාවේදී එතන බණ්ඩාර කියෝ වගේ එක කිසිම විදියකින් යම් කිසි කෙනෙකුට මේ මෙහෙම මෙහෙමයි කියලා එනවනම් එයා කියන්නේ ඕක විදියට සිද්ධ වෙනවා නම් එයා කවදාවත් මේ මේ කියන්නේ ධර්ම රාගයක් තිබ්බොත් අන්න අනාගාමී නැත්තම් නිවෙනවා. සෝතාපන්න කෙනෙක්ගේ කතාවක් කතා කරන්න බැරි වෙනවා. අකදාගාමි ඒක කතා කරන්න බැරි වෙනවා. එයිද ඔය විදිහට ඉදීමත් එක්ක තියෙනවා නම් ඊළඟට ආයේ මේ මේ ඉදීමත් එක්කයි ඊළඟට මේ මේ ඔය ඒ කාරණාව එක්කම සම්පූර්ණයෙන්ම මේ මේ වෙන්ගින් වශයෙන් හම්බවීමක් නේදකොට ඒ කතා කරන්නේ. වෙන්ගින් වශයෙන් හම්බවීම. වෙන්ගින් වශයෙන් හම්බ වෙනවා නම් ඒ හම්බවීමත් එක්ක මේ කියන්නේ මේ එක්ක ඉන්නව අනිත් පැත්තෙන් කතා කරන්න වෙන්නේ මාර්ගෙ නෙමෙයි කියලා අනිත් පැත්තෙන් භාවිතයේම තියෙනවා කියනකොට නිවීම කියන එක. ඉතින් ඒක නිසා මේ මේක කරුණු දෙකක්. හැබැයි එකම විස්තර ඒ කියන්නේ දැන් කරුණු දෙකක් කියන්නේ බොහෝ දේවල් බුදුරණවහන්සේ පෙන්නලා නැහෙනේ. බුදුරණවහන්සේ පෙන්නලා තියෙන්නේ ප්‍රතිපදාවක්. ඉතින් ඒ නිසා කොහෙන් ගත්තත් ඒ කාරණාවම ඉස්මතු වෙන්නේ. හොඳයි, තෙරුවන් සරණයි. දැන් ඊළඟ ඇතිනේ. දැන් මේ මං හිතන්නේ හරි නම් මේ අමාරයි. මොනවාරි තව තියෙනවනම් ප්‍රශ්නයක් අහන්න පොඩි වෙලාවකට. එහෙනම් අවසන් කරමු. අදත් අපි බුදුරණවහන්සේගේ ධර්මයේ සාකච්ඡා කරලා ලෝකේ ඒ උත්තම බුදුරණවහන්සේගේ අසාමාන්‍ය භව ඉස්මතු වුණා. ඒ වගේම ඒ ධර්මයත් එක්කමයි අසාමාන්‍ය බයිස්මතු වුණේ. ඉතින් මේ කතා කරනකොටම ආයේ වචනවලකට සීමා වෙන්නේ නැතුව අසාමාන්‍ය උත්තම භාවයෙන් ප්‍රකට වෙනවා. ඉතින් මේ බුද්ධානුභාවේ කාන්තේ සත්‍යයි, ධම්මානුභාවේ ගුණානුභාවේ කාන්තේ සත්‍යයි, මේ ප්‍රතිපදානුගත වීම කියන ඒ සංඝ කියන ඒ උත්තම භාවේ ගුණානුභාවේ කාන්තේ සත්‍යයි. මම තැන් විලේ උත්සාහ කරන්නේ උතුම් බුද්ධ වචනේ විදිහටම කතා කරන්න ඕනේ කියන හැඟීමෙන් කතා කරන්න. ඉතින් ඒත් ඒකාන්තයෙන් සත්‍යයි. ඉතින් මේ සියලු සත්‍යානුභවයෙන් ප්‍රයස් කරගත සියලු පුණ්‍යානුභව බලයන්ගේ මේ ලෝකයේ ශ්‍රී ලංකා දූපත උදා වේ තිබෙන කොරෝනා වසංගත බියදුරු වී සෑමට සතුටින් ඉන්න වාසනාව උදා වේවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.